ධර්මය අවබෝධ කරගන්නටත් සසර දුකින් අත්මිදෙන්නටත් අවශ්‍ය ගුණ ධර්ම පුරා ගන්න පින්තියෙන් ඕන. ඔබට සිල් රකින්න උදව් කරන සැමියෙක් ලැබෙන්න ඕන. ඔබට පින් කරගන්න උදව් කරන සැමියෙක් ලැබෙන්න ඕන. ඔබට සිල් රකින්න පින් කරගන්න උදව් කරන බිරිඳක් ලැබෙන්න ඕන. ඔබට පින් කරගන්න සිල් රකින්න පැවිදි ජීවිතයක් ගත කරන්න උදව් කරන මඟ පෙන්වන අම්මේ තාත්තෙක් ලැබෙන්න ඕන. ඔබට පින් දහම් කරගෙන පැවිද්දෙක් නම් පැවිදි ජීවිතයේ සිල්පද ටික හොඳට රැකගෙන බණ භාවනා දියුණු කරගෙන කටයුතු කරගන්න හොඳ ගුරුවරයෙක්, කල්යාණ මිත්‍රයෙක්, හොඳ පැවිදි ජීවිතයක්, හොඳ පන්සලක්, හොඳ ස්ථානයක් ලැබෙන්න ඕන. කල්යාණ මිත්‍රයන්ගෙන් පිරිච්ච ඒකට යොමු කරන සත්පුරුෂයෝ ඉන්න ඕන. ඒ සියලු දේවල් අපිට ලැබෙන්නේ පෙර කරන ලද පින නිසා. පුබ්බේච කත පුඤ්ඤතා, පෙර කරන ලද පින් තියෙන්න ඕන ජීවිතේ. ඒ නිසා මා පුඤ්ඤ බාහි කියන සූත්‍රය හොඳට කියවලා බලන්න. බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහණනි, පිනට බය වෙන්න එපා. තථාගතයන් වහන්සේ බෝධිසත්ව අවදී මෛත්‍රී භාවනාව සත් අවුරුද්දක් පුරුදු කරපු නිසා බොහෝ කාලයක් දුගතිය ගියේ නැහැ. බඹලොවින් දෙව්ලොවට, දෙව්ලොවින් බඹලොවට සැරිසරමින් සැපවින්ද කල්ප ගණන්. ඒ නිසා අපිට මෛත්‍රී භාවනාව තුළ පවා ඇති කරගන්න පුළුවන් මෛත්‍රී ධ්‍යානය. ඒක පුණ්‍ය ධ්‍යානයක්. මං අර මුලින් කිව්වේ ඒකයි. මෛත්‍රී කියන්නේ පුණ්‍ය ධ්‍යානයක්. මෛත්‍රිය පිනක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ විතරක් නෙමේ, බුදුරජාණන් වහන්සේ පවා පිනට ගෞරව කළා තියෙනවා. මේ නිසා පින් රැස් කරගන්න, කුසල් රැස් කිරීමයි, පින් රැස් කර ගැනීමයි කියන්නේ නුවණ තියෙන කවුරුත් සිද්ධ කරන්න ඕන දෙයක්. පින රැස් කරගන්නත් ඕන, කුසලේ රැස් කරගන්නත් ඕන. ඒ නිසා පිනෙන් ජීවිතේ සැපසේ ගත කරනවා වගේම කුසල් ටික දියුණු කරගන්න පින උපකාර වෙනවා. ඒ නිසා පිනට බය වෙන්න එපා. ගොඩාක් අය මේ පිනයි කුසලයයි සම්බන්ධ කරගෙන පණ්ඩිතකම් කියනවා. හැබැයි විදිහටම සංසාරේ දික් වෙන්නේ කුමන් නිසාද කියලා දන්නේ නැතිකම නිසායි. සංසාරේ සකස් වෙන්නේ පටිච්ච සමුප්පාදය නිසා. මේ පටිච්ච සමුප්පාදය නිසා සංසාරේ දික් වෙනවා නම් සංසාරේ සකස් වීම නැති වෙන්න පටිච්ච සමුප්පාදය නිරුද්ධ වෙන්න ඕන. ඒකට කරන්න තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන එක. ආන් ඒ සඳහා කෙනෙකුට උවමනා වෙනවා කල්යාණ මිත්‍ර සේවනයේ, සද්ධර්ම ශ්‍රවණය, සත්පුරුෂයන්ගේ ආශ්‍රය, ඒ වගේම කරදර කම්කටොළු අඩු ජීවිතයක උපතක් අවශ්‍ය වෙනවා පින්වත්නි. ආන් ඒක ලබා දෙන්නේ පිනෙන්. ඔබේ බිරිඳ ඔබට කරදර කරනවා නම්, ඔබේ සැමියා ඔබට කරදර කරනවා නම්, ඔබ දානයක් දෙනකොට ඒකට ඔබේ අනිත් කෙනා නිඳා කරනවා නම්, ඔබ පන්සලකට යනකොට හාමුදුරුවෝ පාවලා දෙනවා නම්, ඔබ කාට හරි යමක් දෙනකොට කවුරු හරි එක්ක හොඳට කතා කරනකොට ඒ මිනිස්සයා පාවලා දෙනවා නම්, ඒ ගෑනු කෙනාව පාවලා දෙනවා නම් තමන්ගේ බිරිඳ ස්වාමියා, ඉතින් කොහොමද එතන හිත ඒකලාසියක් කරගෙන මේවා කරන්නේ? නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වසන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. බිනර පුර පසළොස්වක පොහෝ දිනේ නිමිත්තෙන් වසන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන සුමදුර ධර්මානුශාසනාවක් මෙතෙන් සිට ඔබට ශ්‍රවණය කළ හැකි. එමෙන්ම වසන ධර්ම දේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන ඔබට තවත් සුබ ආරංචියක් ලෙසින් වසන දේශනා නාලිකාව මේ වන විට 100%කට වැඩි ග්‍රාහක පිරිසක් ශ්‍රවණය කර ඇති බවත් අපි තාමත් සතුටු සිතින් යුතුව ඔබට දැනුම් දෙමු. මෙම නාලිකාව ආරම්භයේ සිට අද දක්වාම රැඳී සිටි ඔබටත් ඇසූ දහමින් ඔබේ භවගමන සුවපත් වේ. මේ ගෞතම බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිසම ඔබට ඒ පින් කුසල් හේතු වාසනා වේවා. අද මෙම සුමදුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ මාතලේ මාදිපොළ කැන්දකමූ ලිපිණියේ පදිංචි දැනට කුවේටි සේවයේ නියුතු පී.ජී. චන්ද්‍රලතා මැණිකේ මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වූයේ මීට වසර 14කට පෙර සැප්තැම්බර් මාස 21 වන දින පරලෝ සැපත් බී.එම්. ආනන්ද බස්නායක ආදරණීය ස්වාමි පුරුෂයාට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් ඌදානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. මෙම ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් බී.එම්. ආනන්ද බස්නායක මහත්මයාට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා. අද දේශකයාණන් වහන්සේ කඩවත මංකඩපාර දහම්නත ධර්මාශ්‍රමයේ ප්‍රධාන අනුශාසක දුරන්දර අතිපූජනීය කොළබිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස
සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තහ ධම්මසවන කාලෝ අයං බදන්තහ ධම්මසවන කාලෝ අයං බදන්තහ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි සත්පුරුෂ කාරුණික පින්වත්නි පින්වත් ඔබ අපි අද විශේෂයෙන් මේ උතුම් බිනර පුරපස්වලසක පොහොය දවසේ සූදානම් වන්නේ වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව මගින් බිනර පුරපස්වලසක පොහොය දවස මුල් කරගෙන විශේෂයෙන් මුළුමහත් ලෝකේ පුරාම විසිරුවා හරිනු ලබන තවත් එක් උතුම් සද්ධර්ම දේශනාවකට සවන් දෙන්නටයි. ඒ අනුව අද මේ උතුම් පසලසක පොහොය දවසේ අප විසින් සිද්ධ කරනු ලබන මේ උතුම් ධර්මානුශාසනාව මේ ආකාරයට වස්සාන දේශනා නාලිකාව තුළ සිද්ධ කරවාගෙන මුළුමහත් ලෝකයටම ධර්ම දානයක් හැටියට බෙදා හරිමින් ලෝකයට ධර්ම දානය ලබා දීමේ උතුම් සත්පුරුෂ මහා පින්කමට පින්බර දහම් දායකත්වයේ ධර්මින් කටයුතු කරන සත්පුරුෂ දායක පින්වත් පිරිසක් මේ මොහොතේදීත් අපට මුණ ගැහෙනවා. මාතලේ මාදිපොල කැඳන් ගමුව ලිපිනේ පදිංචි දැනට කුවේටි සේවයේ නියුතු පීජී චන්ද්‍රලතා මණිකේ මහත්මියයි ඒ අනුව අද මේ උතුම් මහා පින්කමේ පින්බර දහම් දායකත්වයේ ධර්මින් කටයුතු කරනු ලබන්නේ. එතුමිය මේ මහා පින්කම සිද්ධ කරගෙන බලාපොරොත්තු වන උතුම් අරමුණු ප්‍රාර්ථනා අතරේ ප්‍රධානතම අරමුණ හැටියට මීට වසර 14කට පෙර සැප්තැම්බර් මාස 21 වන දින පරලොව සැපත් BM ආනන්ද බස්නායක ආදරණීය ස්වාමි පුරුෂයාට පරලොව සුගතිය පිණිස පින්පෙත් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය මහා පින්කමක් සිදු කර ගන්නටයි එතුමිය මූලික වශයෙන්ම කල්පනා කළේ. මෙම ධර්ම දානමය මහා කුසලයේ අනුභව බලෙන් BM ආනන්ද බස්නායක මහත්මයාට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සංසාර දුකින් අත මිදී උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිස මේ උදාරතර මහා කුසල ආනිසංස ධර්මයන් එකසේ හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව අදිස්ථානයේ මූලික කරගෙන තවත් යහපත් අරමුණු බලාපොරොත්තු රාශියක් ඇතුව අද දවසේ මාතලේ මාදිපොල කැඳන් ගමුව ලිපිනේ පදිංචි කුවේටි සේවයේ නියුතු පීජී චන්ද්‍රලතා මණිකේ පින්වත් මහත්මිය විසින් සිද්ධ කනු ලබන මේ උතුම් ධර්ම දානමය මහා පින්කමෙන් ලද ආනිසංස ධර්මයන්ගේ බලයත් තුනුරුවන්ගේ ආශිර්වාදයත් දෙවියන්ගේ රැකවරණයත් හේතු කරන කොටගෙන පින්කමේ දායකත්වයේ දන්න පින්වතුන්ගේ යහපත් අරමුණු බලාපොරොත්තු සිතුම් පැතුම් මේ ආකාරයෙන්ම සඵල වේවා. දෙවියන්ටත් නමින් මියගිය ආදරණීය ස්වාමි පුරුෂයා වන BM ආනන්ද බස්නායක මහත්මයා ප්‍රධානව නමින් මිය පරලව ගිය සියලු ඥාතීන්ටත් සුජීවත් විඳගෙන පින්කම සිද්ධ කරන PG චන්ද්‍රලතා මණිකේ මහත්මිය ප්‍රධාන ඒ පවුල්වල සුජීවත් සියලුම දෙනාටමත් රට ලෝකේ පුරාම ඉඳගෙන ධර්ම ශ්‍රවණී කරන පින්වත් ඔබ අපි සෑම සියලු දෙනාටමත් මෙලව ජීවිතේ කායික මානසික සුවයත් ධර්මාවබෝධයත් සැලසේවා. අපේ පරලොව ජීවිතත් සුවපත් වේවා. සංසාර දුකින් අත මිදී උතුම් මහා මහ නිවනින් සැනසීම පිණිස අපි ඔබ සෑම සියලු දෙනාටම මෙම උදාරතර මහ පින්කම හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුවයි අද දවසෙත් අපි මේ මහා පින්කම ආරම්භ කරනු ලබන්නේ. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ ධර්ම සාකච්ඡාවෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වර්තමානයේ අපේ සමාජයේ ගොඩාක් බෞද්ධ සමාජයේ අපේ පින්නතුන් අතර කතාබහට ලක්වෙන මේ පින සහ කුසලය කියන කාරණා දෙක ගැන. විශේෂයෙන්ම අද වෙනකොට ගොඩාක් අය කතා කරන අපෙන් අහනවා සමහර වෙලාවට. දැන්
විශේෂයෙන් මේ වස්සාන කාල සීමාවත් එක්ක නිසා අපි මේ වස්සාන කාලය තුල නොඑක් ආකාරයේ පින්දහම් කටයුතු කරනවා. ඊට පස්සේ මේ වස්සාන පින්කම් මාලාවේ අවසානම කටයුත්ත තමයි කඨින චීවර පූජාව. එතකොට මේ කඨින චීවර පින්කම අටමහා කුසල් වලට ගැනෙන ඊටාම ඉහළ පුණ්‍ය කර්මයක් කියලා ওই විදිහටනේ අදහස් කරන්නේ. අටමහා කුසල් වලින් එකක් අට කඨින චීවර පූජාව. ඒකෙන් ලැබෙන ආනිසංස ඊටාම ඉහළයි ආදි වශයෙන් කතා කරනවා. මෙන්න මේ කාරණාත් එක්ක මේ පින කියන්නේ මොකද්ද, කුසලයේ කියන්නේ මොකද්ද කියන එක ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ආකාරයට ටිකක් අපි තේරුම් බේරුම් කරගන්ටයි අද මේ ධර්මානුශාසනාවේදී කල්පනා කරන්නේ. පින්වත්නි, අපි දන්නවා සාමාන්‍යයෙන් මෙලෝ වගේම අපේ අපිට පරලොවක් තියෙනවා. මෙලව ජීවිතේ වගේම මේ පරලොව ජීවිතේ සැපවත් කරගන්ට බෞද්ධයන් විදිහට අපි ඉගෙනගෙන තියෙන දේ තමයි පින් රැස් කරගන්ට ඕන. සමහර තැනක කියනවා ඒකට කුසල් රැස් කරගන්ට ඕන කියලා. එතකොට පින කුසලයේ කියන වචන දෙක මෙතන කතා වෙනවා. හැබැයි තියෙන අරමුණ එකයි. මෙලව සහ පරලව සැපවත් කරගන්ට පින් රැස් කරගන්ට ඕන, කුසල් රැස් කරගන්ට ඕන කියලා කියනවා. මේ පින සහ කුසලේ අතර වෙනසක් තියනවද නැද්ද? එහෙම තියනවා නම් ඒ මොන වගේ වෙනසක්ද? මේ වාගේ මතයක්, මේ වාගේ සංවාදයක් අපේ සමාජයේ තියෙනවා. ඒ ගැන අපි කතා කරනවා. දැන් අපෙන් පැහැදිලිව කෙනෙක් අහනවනේ, හාමුදුරනේ මේ පින හා කුසලේ කියන්නේ මොකද්ද? පින සහ කුසලේ අතර වෙනසක් තියනවද කියලානේ. ඒකට අපි ඉස්සලම සරලව ගමු කතා කරමු. පින්වත්නි, මෙහෙමයි. පිනයි කුසලයයි අපිට වෙන් කරලා කරුණුකාරණා දක්වන්න පුළුවන්කම තියෙනවා ඇත්තටම. පින කියන්නේ එකක්, කුසලය කියන්නේ එකක් කියලා කරුණු පැහැදිලි කරන්න පුළුවන්. නමුත් දැන් සාමාන්‍යයෙන් සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ පින කියන වචනේ වෙනුවට කුසලය කියන වචනේ භාවිතා කරලා තියෙනවා. කත්තබ්බං කුසලං බහුං, බොහෝ කුසල් දහම් රැස් කරන්ට කියන වචනේ එතන තියෙනවා. නමුත් පින්දහම් රැස් කරන්න කියන කාරණේටත් ඒක ආදේශ කරලා සමහර තැන්වල දේශනා කළා තියෙනවා. ඒකට හේතුව මොකද්ද කියන එක අපි ඉස්සරහට කතා කරමු. අපිට පැහැදිලිවම පේන දෙයක් තමයි, විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට සමත විදර්ශනා වැඩිම සම්බන්ධයෙන් පාවිච්චි කළා තියෙන්නේ පින කියන වචනේ නෙමෙයි, කුසල් දහම් කියන වචනේ. පින කියන වචනේ බොහෝ විට පාවිච්චි කරන්නේ සැප ලබා දෙන දේ කියලා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා තියෙනවා, සුකස්සේතම් භික්කවේ අදිවචනං යදිදං පුඤ්ඤානි. පින්වත් මහණනි, පිනට පින කියලා කියන්නේ, පිනට කියන වචනයක් තමයි සැපය. සැපයට කියන වචනයක් තමයි පින. පින කියලා කියන්නේ සැපයට කියන තව එක නමක් කියලා. ඒ කියන්නේ සැපවත් ජීවිතයක් අත්විඳින්නට නම් ඒ ජීවිතේට පින් දහම් රැස් කරගෙන තියෙන්න ඕන කියන එකනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා, පුබ්බේච කත පුඤ්ඤතා, පෙර කළ පින් ඇති බව ජීවිතේට මංගල්‍ය කාරණයක් කියලා. බුදුරජාණන් වහන්සේ පුඤ්ඤ කීරිය වත්තු කියලා මේ දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම වශයෙන් මේ පින් රැස් කරගන්න ආකාර තුනක් ධර්මයේ පෙන්නලා දීලා තියෙනවා. ඉතින් පින්වත්නි, අපි දැන් එහෙම බලනකොට මේ පිනයි කුසලය අතර යම්කිසි සමානතාවයකුත් පේනවා. පින කුසලය කියන එක අතරේ. නමුත් පිනයි කුසලයයි හැටියට වෙන් කරලා බලද්දී වෙනසකුත් බලා ගන්න තියෙනවා. ඒ නිසා අපි මේකෙදි පින කියලා කියන්නේ සුගති සංඛ්‍යාත ලෝකවල ඉපදීම ලබා දෙන, සැප ලබා දෙන, ජීවිතයට රැකවරණේ ලබා දෙන දෙයක් කියලා තේරුම් ගන්න ඕන. රැකවරණී කිව්වේ විශේෂයෙන්ම දැන් පින අඩු වෙලා පාපය වැඩි වුණොත් එයා එක්කෝ නිරයේ උපදිනවා, තිරිසන් ලෝකේ උපදිනවා, පෙරේත ලෝකේ උපදිනවා, අසුර ලෝකේ උපදිනවා, මේ සතර අපාවල ඉපදිනවා. මනුස්ස ලෝකේ උපන්නත් අදායක තත්ත්වෙන් තමයි උපදින්නේ. දුගී දුප්පත් වෙලා, අවලස්සන වෙලා, මන්දබුද්ධික වෙලා. එතකොට අතපය, අඟපසඟ අඩුපහඩුකම් ඇතුව ගොඩක්, එතකොට ගොළු වෙලා, බිහිරි වෙලා, ඒ වාගේ නොඑක් ආකාරයේ විශේෂ
අඩුපහඩුකම් ඇතු උපදින බොහොම දුගි දුප්පත්ල නපුංසකියෝ වෙලා ඔය විදිහට යනවා. එතකොට මිත්‍යා දෘෂ්ටික පළාත්වල, එතකොට පිටසක්වල, ඔන්න ඔය වගේ අර ධර්මයට යම්කිසි හුරුවක් ගන්න බැරි පරිසරවල ඉපදිලා ඔන්න ඔය වගේ ඒ ලබා ගන්න ජීවිතෙත් අල්පේ සාක්්‍ය බවට පත් වෙනවා. එතකොට යම්කිසි පිනක් නිසා දෙවියන් අතර වගේ උපන්නත් දෙවියන් අතරත් පින අඩු නම් අල්පේ සාක්්‍ය දෙවියන් වෙලා, පින වැඩි බලවන්ත පින් කරගත්ත දෙවියන් ඉහළට යනකොට මහේ සාක්්‍ය භාවයේ ලබනකොට අල්පේ සාක්්‍ය වෙලා ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් මේ සියලු දේවල් වලින් කීර්තියෙන් හැම දෙයකින්ම අඩු ශක්තියක් ඇතුව උපදිනවා කියලා. එතකොට අපිට තේරෙනවා ආරක්ෂාව සැපය කියන කාරණා ටික ටිකක් විස්තරාත්මකව ගත්තාම කෙනෙකුට මේ සසර ගමනේ යනකොට ලොකුම අනාරක්ෂිතභාවයේ තමයි පින්වත්නි සතර අපා දුකට වැටෙන එක. මොකද නිරයට වැටුනොත් ආයේ නිර් අය කියලානේ කියන්නේ. නිර් අය කියලා කියන්නේ අපි දන්නවා දැන් ඔය අය කියන්නේ අපිට ලැබෙන දෙයට, වැය කියලා කියන්නේ අපේ ළඟ තියෙන දේවල් වියදම් වෙනවට. අපි දන්නවනේ අය වැය කියන්නේ. එතකොට මේ නිර් අය කියන්නේ නිර් කියන උපසර්ග ඉස්සරහට දාලා අය කියලා දාන්නේ. නිර් කියන්නේ නැහැ අය, ලැබීමක් නැහැ, කිසිඳු ලැබීමක් නැති තැනක් තමයි නිරය කියන්නේ. ලැබෙනවා නම් ලැබෙන්නේ අනන්ත අප්‍රමාණ නිරා දුක් විතරයි. ඒ අරෙන්ට යාට දැන් ඔය නිරේ ඉපදුනහම පින්වත්නි ගොඩක් අයට හිතනවලු දැනෙනවලු ඒක. පෙර ජීවිතවල මම මිනිස්සු වෙලා ඉන්න කාලේ දෙවියන් වෙලා ඉන්න කාලේ පින් දහම් රැස් කරගත්තේ නැහැ. හොඳට කුසල් දහම් රැස් කළේ නැහැ. මං කරන තරමක් කළේ අකුසල්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මං අද මේ නිරේ ඉපදිලා මේ විදිහට මේ අනන්ත අප්‍රමාණ නිරාදුක් විඳින්නේ. ඒ නිසා මට අනේ කොහොම හරි පිනක් දහමක් කරගන්න දැන්වත් පුළුවන්කම තියෙනවා නම් මට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් නේ කියලා ඒ නිරේ ඉපදිලා දුක් විඳින සත්වයාට හිතෙනවා කියනවනේ. එහෙම හිතිලා එයා පින් දහම් කරන්න ඕන කියලා කල්පනා කළත් එයාට ඒ නිරේ පින් දහම් කරන්න බෑ පින්වත්. ඒක තමයි නිරේ තියෙන එක ස්වභාවයක්. ඒ නොලැබීම කියන කාරණේ ඒ විදිහටයි පෙන්වන්නේ. ඒ කියන්නේ පින් දහම් කරගන්න අවස්ථාවක්වත් ලැබෙන්නේ නැහැ. ඒකට අවස්ථාව අපි කියන්නේ පිනක් කරගන්න කිසි චාන්ස් එකක් ලැබෙන්නේ නැහැ එතන. ඊළඟට එයාට දැන් පෙර ජීවිතවල දැන් මිනිස්යන් වෙලා දෙවියන් වෙලා ඉන්න කාලවල පව් විතරක්ම කළා කියන්න බෑනේ. සුළු සුළු වශයෙන් හරි පින් දහනුත් කරගෙන තියෙනවනේ. නමුත් ඒ කරගත්ත පින් දහම් වල විපාක මේ නිර් අය කිසි දෙයක් ලාභය පිණිස ලැබෙන්නේ නැහැ කියන භූමියේ ඉපදිච්ච මේ සත්වයාට ලැබෙන්නේ නැහැ. පෙර ජීවිතවල කරගත්ත පින් දහම් වල සැප විපාකයක් ලබා ගන්න පුළුවන්කම නැහැ. ඒක අහෝසි වෙලා යනවා මේ භූමියේ ඉන්න තාක්කල්. ඊළඟට දැන් අපි දන්නවනේ බෞද්ධයන් විදිහට අපි කෙනෙක් අපේ මැරුණට පස්සේ අපි ඒ කෙනා වෙනුවෙන් 3 දවසින් 7 දවසින් 3 මාසින් අවුරුද්දෙන් ඔහොම මේ දානාදි පින්කම් කළා අපේ නෑදෑයා මැරුණට පස්සේ ආද පින් දෙනවනේ. අපි පින් අනුමෝදන් කරනවනේ. ඒ අනුමෝදන් කරන පිනක්වත් අර නිරයේ ඉපදිලා ඉන්න කෙනාට ගන්න බෑ කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ නිරේ උපන්නට පස්සේ තමන්ට පින් කරන්න හිතුණත් පින් කරන්න බෑ. දැන් ගොඩාක් අයට හොඳට ඉන්නකොට පින් කරන්න හිතෙන්නේ නෑනේ. අමාරුවක වැටුණාමනේ පින් කරන්න හිතෙන්නේ. දැන් ඔන්න අර නිරේ ඉපදිච්ච කෙනාටත් එහෙමයි. දැන් ඉන්න කාලේ මිනිස්යන් අතර දෙවියන් අතර ඒවක් කළේ නෑ. නමුත් දැන් දුකටපත් වුණාට පස්සේ යාටත් හිතෙනවා අනේ මට පිනක් කරගන්න තිබ්බනම් කියලා. නමුත් නිරේ නිසා යාට පින් කරගන්න බෑ. නිරේ පිනක් කරගන්න පුළුවන් භූමියක් නෙමෙයි. සියලු වාසනා ගුණ නැති තැනක් නිරේ කියන්නේ. ඊළඟට අර පෙර ජීවිතවල කරගත්ත පින්වල ඵලයක් ලැබෙන්නේත් නැහැ. කියන්නේ කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ නෑදෑයෝ අනුමෝදන් කරන පිනක්වත් ඒ ඥාතිත්වය හේතු කරගෙන ලැබෙන්නේත් නැහැ. එතකොට බලන්න හැම පැත්තකින්ම ලැබෙන්නේ නැහැ කියන තැනයි නිර් අය නිරය කියලා කියන්නේ. නිරේ ඉපදෙනවා කියලා කියන්නේ මනුස්සයාට ඒ සත්වයාට විශාල අනතුරක් භයානක දුක් වේදනා සහිත ජීවිතයක් තියෙන. ගොඩක් වෙලාවට දවස් දෙකක් නෙමෙයි. කල්ප ගණන් ওই නිරේ ඉපදෙන අය දුක් විඳිනවා. ඒතර ඒකෙන් නිදහස් වෙන්න ලේසි වෙන්නේ නැහැ. ඊළඟට දැන් තිරිසන් ලෝකේ උපන්නත් එහෙමනේ. තිරිසන් ලෝකේ උපන්නත් අනන්ත අප්‍රමාණ දුක් වේදනා සහිතව ජීවිතේ බයෙන් වේදනාවෙන් කුසගින්නෙන් ওই විදිහට තමයි ගෙවන්න තියෙන්නේ. එහෙම ගිවාගෙන යන අතර එකිනෙකාගේ ගොදුරු වලටපත් වෙනවා,
එක එක උගුල්වල බොරුවල්වල වැටිලා ජීවිතේ විනාශ වෙනවා. ඉතින් ඔය වාගේ තිරිසන් ලෝකේ තියෙන දුක අපිට සාමාන්‍යයෙන් තේරෙනවනේ, ඇහැට පේනවනේ. අප්‍රමාණ කුසගින්නේ, අප්‍රමාණ තිබහින්, බයෙන්, සැකයෙන්, ওই විදිහට අප්‍රමාණ ලෙඩ රෝග වලින් පිරීලා ඔහම තමයි තිරිසන් ලෝකේ ජීවිත ගෙවෙන්නේ. ලොකු සතා පොඩි සතාව දඩයන් කරගෙන කන ස්වභාවයක් තියෙන. ඉතින් ඒ වාගේ භයානක තිරිසන් ලෝකයක්. ඒ තිරිසන් ලෝකයේ ඇතුලේ ඉපදුනාට පස්සේ යාට පින් කරන්න බෑ. අර වගේම තමයි. යා පින් කරන්න යාට හිතෙන්නෙත් නෑ, කරන්නත් බෑ පින්. තිරිසන් ලෝකේ පින් කරන්න බෑනේ. ඊළඟට අපි ගමුකෝ පෙර ජීවිතවල රැස් කරගත්ත පින තිරිසන් ලෝකේ උපන්නාට පස්සේ නෑ. තිරිසන් ලෝකේ ඉපදෙනකොටම අර ජනක කර්මයට උපත්තම්මක කර්මයක් විදිහට පරණ පිනක් ගිහිලා හේතු වුණොත් එයා ඒ තිරිසන් ජීවිතේ ටිකක් හොඳ තැනක, ද අපි බල්ලෙක් ගත්තත් ඉතින් හොඳට කණ්ඩ බොන්න තියෙන තැනක, ආරක්ෂාව තියෙන තැනක, හොඳ පෝසත් ගෙදරක බල්ලෙක් වෙලා ඉපදෙන්න පුළුවන්නේ නේ. එතකොට එයාට මේ බලු ජීවිතයේ පින්වත්නි මොනවා කරත් එකයි. ඌ ලිබ්බොක්කට ගිහින් දැම්මත් බුදිය ගන්නවා, ඇඳේ තිබ්බත් බුදිය ගන්නවා, බල්ල බල්ලම තමයි. අර මුල ඉඳලා හුරු කරලා ගන්නවනේ අපි ඌව නාවලා, සුවඳ දේවල් දාලා, පවුඩර් සෙන්ට් ගහලා, ඇඳේ තියලා එහෙම ගන්නවනේ. ඌ ඒකට කාලයක් හුරු වුණාම ඉතින් ඌ ඇඳේ බුදිය ගන්න එනවා. ඌ එතකොට මේ හැම තැනම වත්ති පිටි ජරා කරන්න නැතුව පුරුදු කරපු එක තැනකට යනවා. ඒක අර පුරුදු කිරීම හේතු කරගෙන. සාමාන්‍යයෙන් තිරිසන් සත්ෙකුට එහෙම විශේෂයක් නැහැ. ඊළඟට ඒ යමක් කාලා බීලා සුවසේ ඉන්න පුළුවන් තැනක ඉපදෙන්නේ අර පෙර පිනත් එක්ක. එතකොට තිරිසන් ලෝකේ ස්වභාවය ඒකයි. සාමාන්‍යයෙන් ගත්තොත් තිරිසන් ලෝකේ හැමතෙම දුකෙන් පිරීලා තියෙන්නේ. දැන් නිකන් හිතන්නකෝ, තිරිසන් ලෝකේ අපි දැන් අපේ ගෙදර බල්ලා ඉන්නවා, අපි ටීවී එක බල බල ඉන්නවා, අපි නාට්‍ය බලනවා, අපි බණ අහනවා, අපි වෙන වෙන දේවල්. බල්ලා මොකද කරන්නේ? බල්ලා ඔහේ බුදියගෙන ඉන්නවා සාලෙට වෙලා, කකුල් දෙක ළඟට වෙලා. කොහේ හරි බල්ලෙක් කෑ ගහනවා ඇහුනොත්, එළිය මොකක් හරි සරස් බරස් ගාලා සද්දයක් ඇහුනොත්, ඔන්න මොකේ කන් දෙක ඉස්සිලා නැට්ට උස්සගෙන කඩාන මිඳගෙන දුවනවා. ඒ බල්ලගේ ප්‍රතිචාරය තියෙන්නේ ඒකද? අපි මේ සින්දු අහනවා, ටීවී බලනවා, නාට්‍ය බලනවා, බණ අහනවා. ඒ ගැන බල්ලට වැඩක් නැහැ. මොකද ඒ එයාගේ ජීවිතේ හැදිලා තියෙන්නේ ඒ කර්මවලට ප්‍රතිචාර දක්වන්න. ඒ කර්ම විපාකවල ප්‍රතිචාර විඳින්න පුළුවන් විදිහට තමයි එයාගේ ජීවිතේ ඇස කන නාසය දිව ශරීරයේ මනස පවා ඉන්ද්‍රියන් ටික පවා ඒ තිරිසන් ජීවිතේ බල්ලෙකුට ගැලපෙන්නේ සතර අපායෙන් තිරිසන් අපායට සුදුසු විදිහට ඒ කර්ම විපාක භුක්ති විඳින්න පුළුවන් විදිහට තමයි ශරීරයේ පවා හැදිලා තියෙන්නේ. මිනිස්සු විදිහට හැදිච්ච අපේ ඇස කන නාසය වගේ නෙමෙයි තිරිසන් සතාගේ. එයාට දැනෙන විදිහ වෙනස්. ඒතර එයා බලාපොරොත්තු වෙන දේවල් වෙනස්, තේරුම් ගන්න විදිහ වෙනස්. ඒ නිසා ඔන්න තිරිසන් ලෝකයේ ස්වභාවයේ එතනත් කිසි ආරක්ෂාවක් නැහැ. දුකසේ ඉන්න දිනේ බොහෝ සෙයින් අර බොහොම කලාතුරකින් සැපවත් ගෙදරක සතෙක් වෙලා ඉපදුනොත් කාලා බීලා ඉන්න හරි පුළුවන්. එච්චරයි. පින් කරන්න බෑනේ. නෑදෑයෝ දෙන පින් ගන්නවත් බෑ, මොකවත් බෑ. ඊළඟට ඉතින් පෙරේත ලෝකෙත් එහෙමයි. පෙරේත ලෝකෙත් අපි දන්නවා උපන්නාම සාපිපාසාදී දුක්. ඊට පස්සේ අපවිත්‍ර දේවල්, ජරාව, මල මූත්‍රා, සෙම සොටු, කබ කඳුළු ඌවත් එක්ක තමයි එයාලගේ ජීවිතේ යැපෙන්නේ. ආහාර බවට පත් කරගන්න ඒවා, මලකුණු ආහාර කරගෙන ඉන්නවා. ඊට පස්සේ සෙම සොටු වගේ අසුචි, මල මූත්‍රා මේවා ආහාර කරගෙන ඉන්නවා. තව සමහරු ඔය හන්දිගානේ දොලපිදේනි බලාගෙන මිනිසුන්ගේ පුළුටු ජාති කණ්ඩ බලාගෙන ඉන්නවා. ඊළඟට සමහරු මිනිසුන්ගේ ශරීරවලට ඇවිල්ලා ඒ ශරීරවල තියෙන සෙම සොටු මල මූත්‍රවලට ආසාවේ, මස්ලේ වලට ආසාවේ ඉන්නවා. ඉතින් ඔය වාගේ පෙරේත ලෝකවල ස්වභාවය. ගොඩාක් ප්‍රේතයෝ අප්‍රමාණ තිබහින්, අප්‍රමාණ කුසගින්නෙන් නිර්වස්ත්‍රව දුක් විඳිනවා. ඉතින් ඒ පෙරේත ලෝකේ ඉපදිච්ච අයටත් දවසක් දෙකක් තුනක් නෙමෙයි, සමහරට අවුරුදු 100 ගණන්, කල්ප ගණන් ඒ පෙරේත ලෝකේ දුක් විඳිනවා. දැන් තිරිසන් ලෝකෙත් එහෙමයි. දැන් තිරිසන් ලෝකෙ ඉපදිච්චාම අපි හිතනවා දැන් බල්ලෙක් අවුරුදු 5යි 10යි නේ ජීවත් වෙන්නේ. ඒතර අලියෙක් අවුරුදු 80ක් 100ක් වගේ ජීවත් වෙනවනේ. එතකොට ඒ සතා ජීවත් වෙලා මැරිලා ගියහම ඉවරයි කියලා නෑ. ඒ තිරිසන් ලෝකයේ ස්වභාවය තමයි එතන මැරිලා ආපහු එක්ක නිරයට, නැත්නම් ආයේ තිරිසන් ලෝකෙට. එම තිරිසන් සතෙක් මැරුණාම ලේසියෙන් මනුස්ස ලෝකෙකට, දිව්‍ය ලෝකෙකට එන්න හම්බෙන්නේ නෑ. ඒක කලාතුරකින් තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට බහුතරයක් තිරිසන් ලෝකේ මැරෙන අය ආපහු තිරිසන් ලෝකෙට, පෙරේත ලෝකේ මැරෙන අය ආපහු පෙරේත ලෝකෙට, එක්ක නැත්නම් තිරිසන් ලෝකෙට. එතන අපි අර සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ආත්ම 500 කට කලින් අම්මා ගැන අහලා තියෙන.
දවසක් නිරුවත් ප්‍රේතියක් සාරිපුත්ත මහරහතන් වහන්සේට මුණ ගැහෙන. මුණ ගැහිලා අඬලා අඬලා වැඳලා කියනවා, අනේ ස්වාමීනි, මම ඔබ වහන්සේ හොයාගෙන ආත්ම 500ක් තිස්සේ මේ පස්සෙන් එන්නේ. අනේ මගේ පුතේ, මට අද හම්බුණා. ඉතින් සාරිපුත්ත හාමුදුරුව අහනවා, ඔබේ පුතා වෙන්නේ කොහොමද මම? ඇයි ස්වාමීනි, මීට ආත්ම 500කට කලින් ඔබගේ අම්මා තමයි මම. සාරිපුත්ත හාමුදුරුව පෙරවිසු කඳ පිළිවෙල බැලුවා. බලනකොට පෙර සංසාර ජීවිතයේ මේ කාරණේ ඇත්ත. මීට ආත්ම භාව 500කට කලින් මේ තැනැත්තිය තමන් වහන්සේගේ අම්මා. ඇයි කියලා ඇහුවා. ආවි, අනේ ස්වාමීනි, මට පිනක් ලබා ගන්න ඕන, මේ ජීවිතේ මං අප්‍රමාණ දුක් විඳිනවා. මේ ආත්ම 500ෙම මම කුසගින්නේ ආවේ, පිපාසයෙන් ආවේ, නිර්වස්ත්‍රව ඉන්නේ මේ. ඉතින් මට ඕන මේ දුකෙන් ටිකක් නිදහස් වෙන්න කියලා. ඔබ වහන්සේගෙන් පිනක් ගන්න, මේ ඥාතිත්වයත් එක්ක පින් ගන්නටයි මේ ආවේ. ඊට පස්සෙ ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා දාන ටිකක් ලබාගෙන මහරහතන් වහන්සේලා කීප නමකට දාන ටික පූජා කළා. පූජා කළා, ප්‍රාර්ථනා කළා, මගේ ආත්ම 500කට කලින් අම්මට මේ පින ලැබේවා කියලා. ආහාර පූජා කළා. පින් දෙනකොට අර പ്രേත ලෝකේ හිටපු අම්මට තමන්ගේ කුසගින්න නැති වෙලා ගිහිල්ලා ලොකු සැනසෙල්ලක් දැනුණ කුසට. ඊළඟ සාරිපුත්ත මහරහතන් වහන්සේ පැන් පිළිගැන්නු අර මහරහතන් වහන්සේලාට. පැන් පූජා කළ පින් දුන්නා, මගේ ආත්ම 500කට කලින් අම්මා പ്രേත ලෝකෙ ඉපදිලා පින් ගන්නට ඇවිල්ලා ඉන්නවා, ඒ අම්මට පින් ලැබේවා. ඇයගේ අර ආත්ම 500ක් තිස්සේ තිබිච්ච වතුර තිබහ ඒ වෙලාවේ අතුරු දහන් වෙලා ලොකු සැනසෙල්ලක් සීතලක් දැනුණ උගුරකටට. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සිවුරු පිරිකර ටිකකුත් පූජා කළා අර ස්වාමීන් වහන්සේලාට. පින් දුන්නා අම්මට. අර ප්‍රේති ආත්ම 500ක් තිස්සේ නිර්වස්ත්‍රව හිටපු ප්‍රේතියට වස්ත්‍රයක් ලැබුණා විලිවසා ගන්න. ඉතින් දැන් කුසගින්න දුරු වුණා, ආත්ම 500ක් තිස්සේ තිබිච්ච වතුර තිබහ නැති වුණා, නිර්වත්කම නැති වුණා, ලොකු සැනසෙල්ලක් දැනුණා. දැන් මේ പ്രേත කාන්තාව සාරිපුත්ත මහරහතන් වහන්සේට පෙනී ඉඳලා හරියට සන්තෝෂෙන් වන්දනා කළා. කිව්වා, අනේ ස්වාමීනි, මට හරිය සතුටුයි. ඔබ වහන්සේ අද පින් දුන්නා මගේ මෙන්න බලන්න, මේ ආත්ම 500ක් තිස්සේ තිබිච්ච වතුර තිබහ නැති වුණා, කුසගින්න නැති වුණා, නිර්වත්කම නැති වුණා කියලා සන්තෝෂෙන් කිව්වා. කියලා අනිත් පැත්තට හෝ ගාලා අඬන්න පටන් ගත්තා. ඒ වෙලාවේ සැරියුත් මහරහතන් වහන්සේ අහනවා, ඇයි දැන් එහෙනම් අඬන්නේ මේ? දැන් සැප ලැබුණනේ. අනේ ස්වාමීනි, මේ සැප ලැබුණට මට ගොඩ කාලයක් මේ සැප විඳගෙන ඉන්න බෑ. ඉන්න අවස්ථාවක් නැහැ. දැන් මං කාලයක්ම මේ ආවනේ. මට මේ අන්තිම කාලේ තමයි ඔබ වහන්සේ මුණ ගැහිලා මෙහෙම මේ පින ලබා ගන්නට පුළුවන් වුනේ. තව ටික දවසක් මං මේ සැපසේ ඉඳලා මේ පෙරේත ලෝකෙන් චුත වෙලා මං අර කලින් කරගත්ත අකුසල් වල ප්‍රතිඵල හැටියට මම නිරයේ ගිහින් ඉපදෙනවා ස්වාමිනී ඉස්සරහට තව ටික දවසක්. නිරයේ ගිහින් ඉපදුනහම මාව බේරගන්න කිසි කෙනෙක් නැහැ. මොකද එහෙ මේ විදිහට නෑදෑයන්ගෙන් පින් ගන්නටත් බෑ, පින් අනුමෝදන් වෙන්න බෑනේ. තමන්ගේ ජීවිතය තුළ පින් කරගන්නටත් බෑ. කලින් ජීවිතවල කරගත්ත සුළු හෝ පිනක් තියෙනවා නම් ඒක ලැබෙන්නේ නැහැ. ඒ නිසා ස්වාමිනී, මට එහෙ ගිහිල්ලා කල්ප ගානක් තව නිරාදුක් විඳින්න තියෙනවා. ඒ දුක මට දැන් පේනවා. ඒ පේනකොට ඇතිවෙන බයටයි මම මේ වේදනාවටයි අඬන්නේ ස්වාමිනි කියලා කිව්වා. දැන් බලන්නකෝ, ඒතොර සාරිපුත්ත මහරහතන් වහන්සේ පින් දීලා දානාදී පූජා කළ පින් දීලත් ඒ අම්මට ඒ පරණ අම්මා දැන් පෙරේත ලෝකේ ඇයට කුසගින්න නැති වෙලා, වතුර තිබහ නැති වෙලා, නිර්වත්කම නැති වෙලා පුංචි සැනසෙල්ලක් ලැබුණා විතරයි. නමුත් පෙරේත ලෝකෙන් චුත වෙලා මිනිස්සු අතරට දෙවියන් අතරට එන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඇය දැන් මැරිලා ඒකාන්තයෙන්ම නිරයට තමයි ඊළඟ ජීවිතයට යන්නේ. බලන්න එතන මේක මොනතරම් අනාරසිතයිද, භයානකයිද කියලා. එතකොට මේ පෙරේත ලෝකවල ස්වභාවය ඕකයි. අපි අහලා තියෙනවා පරදත්ත උපජීවී කියන ස්ථානෙ ඉපදුනොත් විතරයි අනුන් දෙන පිනක් හරි ගන්න පුළුවන්. නැත්තම් පෙරේතයන්ට පින් කරන්නවත් බෑ, අනිත් අය දෙන පින් ගන්නවත් බෑ, තමන්ගේ පෙර ජීවිතවල කරගත්ත පින් විපාක දෙන්නෙත් නැහැ. පරදත්ත උපජීවී කියන කට්ටියට විතරක් නෑදෑයෝ දෙන පින ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වාගේ නිරය තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ ස්වභාවය බැලුවාම කෙනෙකුට ලොකුම අනතුර, ලොකුම අනාරක්ෂිත භාවය තමයි මේ සංසාර ගමනේ ඔය කියන සතර අපාවලකින් ඉපදෙන්නේ.
දැන් මේ පිනේ බරපතල පින් කරගත්තාම ඒකේ විපාක හැටියට එයාට යම් කාලයක් යනකම් සැපසේ ජීවත් වෙන්න පුළුවන් සුගතිගාමි වෙලා. සුගති සංඛ්‍යාත ලෝකවල ඉපදෙන්න පුළුවන්. සතර අපාවල ඉපදෙන්නේ නැතු. එතකොට දෙවියන් මිනිසුන් අතර මේ සුගති ලෝකවල ඉපදුනහම එයාට එතන තියෙනවා යම්කිසි සැපයක්. දෙවියන් අතර ඉපදුනහම සිතූ පැතූ සම්පත් තියෙනවා. මිනිසයන් අතර ඉපදුනහම අවශ්‍ය කරන උපභෝග පරිභෝග සම්පත් වෙහෙස මහන්සි වෙලා හරි කොහොම හරි එක හදා ගන්න පුළුවන්. එතකොට ඒ ජීවිතේ සැපසේ ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ විදිහට සුගති සංඛ්‍යාතව ඉපදිලා යම් යම් ජීවිතේ සැප ලබා දෙන ජීවිතේට යම් කිසි කාලයක් හෝ රැකවරණයක් ලබා ගන්න පුළුවන් දෙයක් හැටියටයි මේ පින කියන එක එතන හඳුන්වන්නේ. කුසලය කියන්නේ තමන්ව සංසාරෙන් අත මුදවන නිවන කරා අරගෙන යන ආර්ය මාර්ගයට අදාළ වැඩපිළිවෙලක් හැටියටයි ඊළඟට අපිට තේරුම් ගන්න තියෙන්නේ. එතකොට මේ විදිහට පිනයි කුසලයයි මනාකොට තේරුම් ගත්තාම පිනත් දියුණු කරගෙන කුසලයක් දියුණු කරගන්න පුළුවන් වෙනවා. පින්වත්නි දැන් අපි මෙහෙම ගමුකෝ. දැන් භාවනාව පිනක් හැටියට කරන්නත් පුළුවන්, කුසලයක් හැටියට කරන්නත් පුළුවන්. භාවනාවේ අන්තිම ප්‍රතිඵලය තමයි කුසලයේ දියුණු වෙන එක. දැන් අපි භාවනාව තුළ ඉඳගෙන සියලු සත්වයන්ට මෛත්‍රී වැඩීම තුළ හිතේ විශාල සතුටක් ඇති වෙනවනේ, මේ උදාහරණයක් කියන්නේ. එතකොට මේ සතුටත් එක්ක පිනක් ඇති වෙන. ඒ කියන්නේ හිතෙන් හෝ අපි අනිත් අයට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කිරීම තුළ ගොඩනැගෙන කර්ම ශක්තිය තමයි පුණ්‍යමය විපාකය. ඒ කියන්නේ මම හිතෙන් අනිත් අයට යහපතක් වේවා, තව කෙනෙක් සුවපත් වේවා, තව කෙනෙක් සැපේ ලබම්වා කියලා හිතනකොට ඇතිවෙන ඒ හිතේ ප්‍රීතිය, පිරිසිදු සතුටුදායක හැඟීම පිනක්. ඊළඟට අපිට පුළුවන් දැන් මම අනිත් අයට මෛත්‍රිය හිතෙන් මෛත්‍රී කරනවා වගේම මං වචනයනුත් අනිත් අයගේ හිත රිදවන්නේ බොහොම මුදු මොලොක් විදිහට කතා කරනවා. ඊළඟට අනිත් අය දැන් අනිත් සතා සිව්පාවට පවා මගේ අතෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. මං ඒ සතුන්ව ගහන්නේ නැහැ, තලන්නේ පෙලන්නේ නැහැ, සත්වයන්ව ඝාතනය කරන්නේ නැහැ. මං ඒතර හිතෙන් සත්වයන්ට අනිත් අයට හිරිහැර කරන්නේ නැහැ, හිතෙන් නපුරක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ, වෛරයක් කරන්නේ නැහැ, තරහක් නැහැ මගේ හිතේ. සමහරට මට කරදර කරපු අයට වුණත් මගේ තරහක් නැහැ. ඒතර මං වචනෙන් ඒ මිනිස්සුන්ට, ඒ සත්වයන්ට දොස් කියන්න, කෑ ගහන්න, හිත තලන්න යන්නේ නැහැ. ඊළඟ මගේ ශරීරයෙන් මම මේ සත්වයන්ට දඬුවම් කරන්න, ගහන්න, හිරිහැර කරන්න, ඒ අයගේ අතපය අඬු කඩන්න, ඒ අයට තුවාල කරන්න, හිංසා කරන්න යන්නේ නැහැ. ඒ සත්වයන්ගේ ජීවිතේ නැති කරන්න, සත්ව ඝාතනයට මම යන්නේ නැහැ. ඒ තුල මම ඒක අදිස්ථාන කරගෙන ඉන්නකොට මම නිසා ගොඩාක් අයගේ ජීවිත ආරක්ෂා වෙනවා. ගොඩාක් අය බය නැතුව අභය දානයක් දුන්නා වෙනවා, බය නැතුව ජීවත් වෙනවා. අන්න ඒකත් එක්ක මට ලැබෙන පිනක් තියෙනවා. ඒ සත්ක්‍රියාව හොඳ දේ, මන් නිසා අනිත් කෙනෙක් සැපසේ ජීවත් වෙනවා. අන්න ඒක දැකලා ආයි මම සතුටු වෙනවා. එතකොට මගේ හිතේ පින ඇති වෙනවා. ඊළඟට මට මේ ජීවිතේ යනකොට මගේ තියෙන අඩුපාඩු තමයි මගේ තියෙන මේ නොහික්මුණ හිත, මගේ තියෙන ආත්මార్థකාමී හිත. ඒ කියන්නේ මට විතරක් සැපසේ ඉන්න ඕන, මට විතරක් හොඳට ඉන්න ඕන, අනිත්ුන්ට මේක ඉන්න දෙන්න බෑ, අනිත්ුන් නිසා මේ කුඩා කූඹියා හින්දා වුණත් මට දුකයි කියලා ආත්මార్థකාමීව හිතලා, මගේ ගැනම හිතලා මම සත්තු මරනවා. ආ මේ සත්තු විසයි, මේ අර කියන්නේ විසගෝර සර්පයා දැකනාරු මෝඩයා. ඕකනේ අපිට ආදර්ශේ. විසගෝර සර්පේ දැක්කොත් ඒක අතෑරින්නේ මෝඩෙක්. ඒ කියන්නේ ඌ දැක්ක ගමන් තඩි ගලක් අරගෙන එකගේ ඔළුවට චරුපට්ටම් වෙන්න ගහලා ඌව මරලා ඌ පුච්චලා දාන එක තමයි නුවණක්කාරකම. ඒකද මේ කියන්නේ? විසගෝර සර්පයා හරි මොකා හරි ඌට උගේ පාඩුවේ ජීවත් වෙන්න දීලා අපි එතනින් අයින් වෙන එකනේ හොඳ. නමුත් ආපෝ අපිට කොයි වෙලාවරි මේක ගහයි කියලා ඌට ගහලා තලලා මරලා දාන එක මහ කාලකන්ණි පවුකාර වැඩන්නේ. නමුත් අපි කියනවා ඒක නුවණක්කාරයි. එහෙම හිතලා Tamange වාසියට අනිත් සත්වයන්ව ඝාතනය කරනවා නම්, මරනවා නම්, කපනවා නම්, කොටනවා නම්, මං අර පහුගිය කාල දෙක හරිම මං විරුද්ධ වැඩක්. අලියෙක් අරගෙන විශාල මේ සර්කස් එකක ඒ අලියට 17 වද දීලා උගෙන් එක එක විකාර කරලා මිනිස් සතුටු කරලා හම්බ කරනවා. අන්තිමනේ ඒ සතාට මේක දරා ගන්න බැරුව කොහොම හරි ඌ කිපිලා අර විකාර කරන මිනිහට ගහලා තලලා පොඩි කරලා මරලා දානවා. ඒ මරලා දාලා තවත් මං හිතන්නේ වටපිටාව හිටපුන් දෙන්නේ 3 දෙනෙකුට ගහනවා.
ගැව්වට පස්සේ මොකද කරන්නේ? අර එතන ඉන්න කවුරු හරි ආරක්ෂකයෝ ඇවිල්ලා වෙඩි තියනවා රාලියට. හතර අතේ වෙඩි තියලා වෙඩි තියලා මැරිලා වැටෙනකම්ම වෙඩි තියන. දැන් ඒ කාලකන්ණි පව්කාර මිනිස් වේග කළා කියන්නේ ඔය කොහේරි රටක මේ අපේ මේ අන්තර්ජාලයේ ඉන්න මෝඩ පින්වතුන් අරකට කමෙන්ට් කරනවා. තිරිසන් සතා ඕනවට වැඩිය නටනවා නම් දඟලනවා නම් ඌත් එක්ක අපි ඉන්න බෑ. අපි ඌට වෙඩි තියලා මරලා දාන්න ඕනේ. ඒක තමයි හරි කියලා කියනවා. ඉතින් මේ මෝඩ මිනිහට තේරෙන්නේ මේ තිරිසන් සතා තමන්ගේ පාඩුවේ කැලේ හිටපු එක. අපි ඒකව අල්ලගෙන ඇවිල්ලා අපිට ඕන ඕන විකාර කරලා අපිට හම්බ කරගෙන කණ්ඩ ඒ අසරණ සතා පාවිච්චි කරනවා. ඌ පෙර සංසාරේ කරගත්ත පව්හින්දා තිරිසන් සතෙක් වෙලා තිරිසන් අපායේ දුක් විඳිනවා. ඌව අල්ලගෙන ඇවිල්ලා අපි තව රටේ නැති විකාර කරලා අර තිරිසන් සතාගේ හිතගත පෙළලා ඌට තරහව ඇති කරලා ඌව අවුස්සලා ඒකට පීඩා කරලා ඊට පස්සේ ඌ කිපිලා පහර දුන්නාම අපි කියනවා අපිට ඕන විදිහට තිරිසන් සතා ඉන්නේ නැත්නම් අපි වෙඩි තියන්න ඕන. එහෙනම් මෙයාට හරි අමාරුයි මේ සතේ කැලේ ඉන්න සත්තු ගෙනල්ලා මේ තමන්ට ඕනේ වා කරන්න. ඉතින් කොච්චර කාලකන්නිද, කොච්චර පව්කාරද, කොච්චර අධර්මිෂ්ටද, කොච්චර ආත්මార్థකාමීද කියලා බලන්න මේ සමහර මිනිසුන්ගේ හැඟීම්. ඒ නිසා අන්න එවැනි තත්ත්වයක් තුළ එහෙම කියනවා නම් කෙනෙක්, එහෙම හිතනවා නම් කෙනෙක්, එහෙම වැඩ කරනවා නම් එයා හිතෙන්, කයෙන්, වචනෙන් තව කෙනෙක් පෙළන්ට, හානි කරන්න, තව කෙනෙක්ගේ ජීවිතේ නැති කරලා හරි තමන්ගේ සැප විහරණේ බලනවා නම් ඒ මිනිහාගේ ස්වභාවය ඕක තමයි සංසාරේ. ඒක මහා පව්කාර අකුසලයක්නේ. ඒ කියන්නේ එයාට කුසලයක් නැහැ, එයාට හැකියාවක් නැහැ. තමන්ට කරදර වුණත්, තමන්ට පීඩාවක් වුණත්, තමන් නිසා අනිත් කෙනෙකුට පීඩාවක් නොවන තැනට හිතන්න තරම් දියුණු හිතක් නැහැ. ඒ මිනිස්සයා හරි මෝඩයි. ඒ මෝඩකම නිසා තමයි අර කියන්නේ හැමෝම වගේ කියනවා අනේ මේ තිරිසන් සත්තුන්ට හිරිහැර කරලා, තිරිසන් සතාව මේ කුලප්පු කරවලා. තිරිසන් සතා කියන්නේ හික්මිලා නැති කැලේ ජීවත් වෙන සතෙක්. ඌ හොඳ නරක දන්නේ නැහැ. ඌව අවුස්සලා ඌට එහෙම මෙහෙන් ඇනලා තලලා පොඩි කරලා ඒ සතාට කේන්ති ගන්නලා අන්තිමට ඒ සතාගේ තියෙන ඇඟේ හයියට අර මිනිහට හැප්පුණාම ගිහලා ඒ මිනිහ ඇදගෙන වැටුණාම පෑගුවාම මැරිලා ගියාම ඒ සතාට වෙඩි තියෙනවා. වෙඩි තියෙනකොට මේ බලාගෙන ඉන්න මෝඩ මිනිස්සු කියන හරි වැඩි හොඳ වැඩි ඔහොම තමයි මේ අපිත් එක්ක හොඳට ඉන්න බැයි නම් අපි ඒකට වෙඩි තියන්න ඕනේ කියලා. ඉතින් මේ ඔය කියන එක ඇවිල්ලා අකුසලයක්නේ. මොකද එහෙම ඒ වාගේ පහත් විදිහට හිතන එක හිතේ පුංචි ස්වභාවය, හිතේ හැකිලිච්ච ස්වභාවය. හොඳ පළල් හිතක් තියෙන, හොඳ දියුණු හිතක් තියෙන, ලොකු ඉඩකඩක් තියෙන හිතක් තියෙන මිනිහෙක් එහෙම හිතන්නේ. එයා ඊට වඩා හිතන. එයා හිතන්නේ කොහොමද දන්නවද? දැන් ආත්මార్థකාමියෝ හිතන්නේ පටු විදිහට. මට ඉන්න තිබ්බනම් ඇති, මම කාලා බීලා හිටියානම් ඇති. ඒක අකුසලයක්. කුසලයේ කියන්නේ එහෙම නෙමෙයි. මේ ලෝකේ සියලු සත්වයෝ සැපසේ ජීවත් වෙන්න ඕන. සියලු දෙනාට සැප ලැබෙන්න ඕන. සමහර හිතනවා මම දුක් විඳක් මගේ සැපය වෙනුවෙන් මම තව කෙනෙක් පෙළන්නේ නැහැ. මගේ සැපය පිණිස අනුන්ගේ දේ මම කඩා වඩා ගන්නෙ නැහැ. තව කෙනෙක් දුකටපත් කළා, තව කෙනෙක් හිංසා කරලා, තව කෙනෙක් බඩගින්නේ තියලා මම කාලා ඇඳලා සැපසේ ඉන්නේ නැහැ. අන්න එහෙමයි ලොකු මනසක් තියෙන කෙනෙක් හිතන්නේ. එතකොට ලොකු මනසක් කියලා කියන්නේ කුසලයෙන් වර්ධනය වෙච්ච මනසක්. එයාට පුළුවන් තමන්ගේ ජීවිතේ නැති වුණත් තව කෙනෙක්ව විනාශ නොකර ඉන්න. තමන්ගේ ජීවිතේ රැකගන්න මුළු ලෝකෙම විනාශ කරන්න හදන මෝඩ පව්කාර මිනිස්සු ඉස්සරහා තමන්ගේ ජීවිතේ නැති වුණත් ලෝක සත්ත්වයාගේ යහපත පිණිස තමන්ගේ ජීවිතේ කැප කරන්න පුළුවන් කෙනා තමයි පළල් මනසක් තියෙන උතුම් පුද්ගලයා. බුදුවරු, පසේබුදුවරු, මහරහත් උත්තමයෝ කළේ එහෙමයි. සක්විති රජවරු කළේ එහෙමයි. ඉතින් ඒ තැනට එන්න නිකම් සාමාන්‍ය මිනිහෙකුට ලේසි නෑ. කුසලයේ කියන්නේ යන්නේ ඒකයි. ඒ ඉහළම මානසිකත්වයක් හදාගන්න හැම දෙයකින්ම සියල්ල අතහැරලා සතුටු වෙන්න පුළුවන් කෙනෙක්. අන්න කුසලයේ ඉහළම තැන තමයි කිසිම දෙයක් නැති තැන අප්‍රමාණ සතුටක් ලබන්න පුළුවන් නම් ඒක තමයි කුසලයේ ඉහළම තැන. ඒකනේ අපි මේ හුරු කරන්නේ. එතකොට මෙන්න මේ කියන දියුණු මානසිකත්වයක් හදාගන්න එක කුසලයේ, කුසලයේ, කුසලයේ කියලා කියන්නේ. දැන් ගීත ගායනා කරන එකන අපි කියනවා මෙයාට ගායන කුසලතාවය තියෙනවා. තව කෙනෙකුටත් වඩා ඉහළින් මෙයාට ගායනය කරනවා අපි කියනවා අතිවිශිෂ්ට ගායන කුසලතාවයක් තියෙනවා. තව කෙනෙක් ඉන්නවා එයාට දුවන්න පුළුවන් තරඟෙට. දුවනකොට අපි කියනවා මෙයාට හොඳ දිවීමේ කුසලතාවයක්, දහවන කුසලතාවයක් තියෙනවා. ලෝකේ ඉන්න හැමෝම පරාජය කළා
අතිශය වේගෙන් දුවන්න පුළුවන්. අපි කියනවා අති විශිෂ්ට ධාවන කුසලතාවයක් මෙයාට තියෙනවා. කිසි කෙනෙකුට නැති කුසලතාවයක් තියෙනවා කියලා. ඒ කියන්නේ එහෙනම් කුසලතාවයේ ඉහළට 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 යෑමේ වටිනාකම බලන්න. අනිත් කිසි කෙනෙකුට නැති හැකියාවක් තියෙනවා නම් ඒක තමයි කුසලතාවය. සාමාන්‍ය මිනිහට ලෝකය දිහා බලලා අනිත් මිනිස්සු සැප විඳිනවා දැකලා සතුටු වෙන්න බෑ. නමුත් අපිට පුළුවන් වෙන්න ඕන. පුළුවන් නම් අන්න කුසලතාවේ. දැන් අපිට ලක්ෂ 100ක් වියදම් කළා ලොකු කටින පිංකමක් කරන්න කිව්වොත් එහෙම හාමුදුරුවෝ ලක්ෂයකට කෑම බීම පූජා කළා, සිවුරු පූජා කළා, යාන වාහන පූජා කළා, ඔක්කොම පුළුවන්ද බැරිද? පුළුවන්නේ. කොහොම හරි අපිට පුළුවන් එක එක කාරණා කාරණා කරලා හොඳින් හරි නරකින් හරි කෝටි ගාණක් සල්ලි එකතු කරලා මේ වැඩේ කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ, ඒක ඉච්චට අමාරු නැහැ. එකතු කරගෙන කර හැකියි. හැබැයි අපිට කියනවා ඔබ කිසිම බලාපොරොත්තුවක් නැතුව ඔබට හොඳ කරපු අයටත් ඔබට නරක කරපු අයටත් හැම දෙනාටම පොදුවේ එක විනාඩි පහක් අවංකවම මෛත්‍රියෙන් ඉන්න කියලා. පුළුවන්ද කරන්න? බෑ. සාමාන්‍ය මිනිහට ඒක ලේසියෙන් කරන්න බෑ. විශාල මනසක් තියෙන, දියුණු මනසක් තියෙන කෙනෙක් තමයි මේක කරන්නේ. ඒ නිසා මෙන්න මේ දේ හරිම අමාරුයි. එහෙනම් ඔබ තේරුම් ගන්නට අර කෝටි ගාණක් වියදම් කරලා දාන ආදී දේවල් කරලා කරන එක සතුටු වෙන්න කරනවනේ, ඒ පින කරන්න පුළුවන් ඒ විදිහට. හැබැයි මේ කුසලතාවය කියන එක ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. Tamanට හොඳ කරපු අයටත් නරක කරපු අයටත් යහපතක් වේවා කියලා මෛත්‍රියෙන් එක විනාඩි පහක් හිත වෙනස් කරගන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒක මේ ලෝකේ කෝටි ප්‍රකෝටි ගාණක් වියදම් කරලා දන් දෙනවට වැඩිය වටිනවා. බුදුරජාණන් වහන්සේලා පව පෙන්නලා තියෙනවා සිවුරු කොණෙන් සිවුරු කොණට මේ මුළු සක්වල පුරාම බුදුරජාණන් වහන්සේලා පෝලිමට වඩා හිඳවලා මහා විශාල දානමාන පූජා කළත් ඊට වඩා පිං රැස් වෙනවා, ඊට වඩා කුසලයක් රැස් වෙනවා. එක මොහොතක් මෛත්‍රිය වඩන්න පුළුවන් නම්, එක මොහොතක් කායගත සතිය, එහෙම නැත්නම් පටික්කුල මානසිකාර්ය අසුබ භාවනා වඩන්න පුළුවන් නම්, එක මොහොතක් මරණානුස්මතිය වඩන්න පුළුවන් නම් අරට වඩා පිං රැස් වෙනවා කියලා. එතකොට හිතාගන්නකෝ ඒකේ ස්වභාවය කොහොමද කියලා. එතකොට පින්වත්නි, අපිට හැම තිස්සෙම දාන දෙන්න පුළුවන්, එක එක ලොකු ලොකු පින්කම් කරන්න පුළුවන්. හැබැයි ලේසි නෑ. එක මොහොතක් භාවනාවේ ඉඳලා, එක මොහොතක් හොඳට සිල් ටික රැකගෙන, එක මොහොතක් එක විනාඩි 5ක් 10ක් සියලු ලෝක සත්වයාට අවංකවම මෛත්‍රියෙන් ඉන්න පුළුවන් නම් ඒක ලේසි නෑ කරන්න. ඒ නිසා ඒක තමයි කුසලය කියලා කියන්නේ. අන්න තේරුම් ගන්න. එතකොට මේ කුසලය, එහෙම නැත්නම් හැකියාව දියුණු කරගත්ත කෙනාට දවසෙන් දවස දවසෙන් දවස මේ ලෝකයේ සියල්ල නැති වෙලා ගියත් සතුටු වෙන්න පුළුවන් තරමට මානසිකත්වයක් එනවා. සාමාන්‍යයෙන් අපි සතුටු වෙන්නේ අරවා තියෙනවා, මට මෙව්වා තියෙනවා, දරුවෝ ඉන්නවා, සල්ලි තියෙනවා, දේපළ තියෙනවා, යාන වාහන තියෙනවා, මට බය වෙන්න දෙයක් නැහැ. එහෙම කියලානේ සතුටු වෙන්නේ. අර එක ගොවි එක මිනිස්සෙක් ගඟක යහපැත්ත ඉඳගෙන කියනවලු, මට බය වෙන්න දෙයක් නැහැ, මම හරක් ටික ඔක්කොම ගාලේ වැඳලා අවශ්‍ය කරන දර ටික ගෙදර ගිහින් තියලා, ඌමනා කරන හාල් පහේ ටිකත් ගෙදර ගිහින් තියලා තියෙන්නේ. දැන් මට කිසි දෙයකින් බය වෙන්න දෙයක් නැහැ. ඕනවනම් වැස්ස ඕන තරම් වැහැපන්. ඒ ගඟේම මෙහා පැත්තේ පැලකට වෙලා ඉඳගෙන බුදුරජාණන් වහන්සේ කියනවලු, මට හරකිකුත් නැහැ, මට හරක වෙලාවට ගිහින් බඳින්න ඕනෙත් නැහැ, මට හාල් පොල් පහේ ගිහිලා ගෙදර තියන්න ඕනකමකුත් නැහැ, මං එහෙම තියලත් නැහැ. වැස්ස උඹ ඕන තරම් වැහැපන්. එතකොට හිතාගන්නකො, මේ සියල්ල නැති තැනත් සතුටු වෙන්න තරම් කෙනෙකුට පුළුවන් නම් එතන තමයි කුසලේ. දේවල් තියෙන නිසා සතුටු වෙනවා, මට මෙහෙම තියෙනවා ප්‍රශ්නයක් නැහැ වැස්සට කියලා, ඒක එතරම් කුසලයක් නෙමෙයි. ඒක නැති වෙච්ච ගමන් මේ මිනිහා කඩාගෙන වැටෙනවා. ඒ නිසා අන්න පින සහ කුසලේ වෙනස තේරුම් ගන්න. අපි දානයක් දෙනකොට ඒ දුන්න දේ ප්‍රතිඵලය ලැබෙනවා, ඒක පින. අපි සන්තෝෂෙන් දෙයක් දෙනවා, අපිටත් සසර ජීවිතයක ලැබෙනවා පින. ඒ කර්ම විපාකයක් හැටියට. එතකොට අපි ඒ දෙනකොට තුන් හිතින්ම අතහැරලා දෙනවා. අපි අවබෝධයෙන් දෙනවා. කොහොමද? මේක දුන්නොත් මෙහෙම ලැබෙනවා කියලා එකක් තියෙනවා ලෝකේ. ඒක ඇවිල්ලා ලෝක න්‍යාය. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. අපි යමක් කළොත් ඊට අනුරූප ප්‍රතිඵලය ලැබෙනවා. ඒක ස්වභාව ධර්මය. ඒක බෞද්ධද හින්දුද කතෝලිකද කතාවක් නෙමෙයි. ඒක ස්වභාව ධර්මය. ස්වභාව ධර්මයේ නීතිය රීතිය තමයි ඇක්ෂන් එකට රියැක්ෂන් එකක් තියෙනවා.
ක්‍රියාවට ප්‍රතික්‍රියාවක් තියෙනවා. කර්මයට විපාකයක් තියෙනවා. ඕක ස්වභාව ධර්මය. ඒක බුදු දහමවත් කතෝලික දහමවත් Hindu දහමවත් මොකක්වත් එකක් නෙමෙයි. ඒක ස්වභාව ධර්ම. ඒක තේරුම් ගත් එකම කෙනා බුදුරජාණන් වහන්සේ විතරයි. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ කර්මය කියන කාරණේ පැහැදිලි කළේ. අනිත් අයට ඒක තේරුනේ නැහැ. ඒක වෙනම කතාවක්. එතකොට අපි කරන ලද දෙයට නැවත අපකරා ප්‍රතිඵල එන එක ස්වභාව ධර්මය. එහෙනම් අපි සන්තෝෂෙන් කෙනෙකුට යමක් දීලා සතුටු වෙනවා නම් ඒ පින අපිටත් ජීවිතයේ අවශ්‍ය දේවල් අවශ්‍ය වෙලාවට ලැබෙන්න ස්වභාව ධර්මය කටයුතු සම්පාදනය කරනවා. ඒක පිනේ ප්‍රතිඵලය. එතකොට අපිට පින නිසා සතුටු වෙන්න පුළුවන් ඒ ජීවිතේ. අපි කෑම බීම දීලා තියෙනවා අනිත් අයට. යාන වාහන ඇඳුම් පැළඳුම් බෙහෙත්ත් අපි දීලා තියෙනවා. ඒකේ ප්‍රතිඵල විදිහට අපේ ජීවිතයේ ඉස්සරහට සංසාරේ යනකොට අපිට ආහාර පාන වලින් හිගයක් නැහැ. ඇඳුම් පැළඳුම් වලින් හිගයක් නැහැ. කෑමෙන් බීමෙන් එතකොට බෙහෙතෙන් හේතෙන් යාන වාහන වලින් අගහිගයක් නැතුව ලස්සනට ඒක සැපසී ඉන්න පුළුවන්. කුසලය තමයි අපි යමක් දෙනකොට දෙන්නේ කොහමද? අවබෝධයෙන් දෙනවා, දැනගෙන දෙනවා මේකේ විපාක මෙහෙමයි කියලා. හැබැයි මම රුපියල් 100ක් වියදම් කරලා බත්පිගාන පූජා කරලා මට දිව්‍ය ලෝකේ යන්න ලැබේවා. ඈ දිව්‍ය ලෝකේ යන්න ඉතින් කොච්චර ලොකු තැනක දිව්‍ය ලෝකේ කියලා කියන්නේ රුපියල් 100 වගේ. ඒ 100 වගේ කෝටි ප්‍රකෝටි ගානක වාසියක්නේ. රුපියල් 100ක බත් පැකට් එකක් පූජා කරලා දිව්‍ය ලෝකේ යන්න ලැබේවා කියලා මිනිහෙක් හිතනවා නම් ඒ මිනිහා එතනම කරගන්නේ මහා පෙරේත වැඩක්. ඒ නිසා Taman තියෙන සබ්බ සකලමනාම අනිත් අය වෙනුවෙන් දීලා දාලත් කිසි ප්‍රාර්ථනාවක් නැහැ. එයාගේ තියෙන එකම ප්‍රාර්ථනාව මෙහෙමයි. ලෞකික ප්‍රාර්ථනා මොකුත් නැහැ. එයා හිතන්නේ මගේ හිතේ මේ කාම වස්තුන්ට තියෙන ආසාව අඩු වේවා. මේ ලෝකයට මේ කාම වස්තුන්ට තියෙන ආසාව නිසා තමයි අපි මේ සංසාරේ දුක් විඳින්නේ. ඉපදීපදි මැරි මැරි යන්නේ. අනේ මට මේ භයානක සසර දුකෙන් නිදහස් වෙන්න මගේ මේ හිතේ තියෙන මසුරු මල අඩු වේවා. මේ මගේ හිතේ තියෙන තණ්හාව දුරු වේවා. මට සසර දුකෙන් නිදහස් වෙන්නම මේ දුන්න දාණය පාරමිතාවක් වේවා කියලා හිත හිතා දෙනවා නම් එයා තුන් හිතින්ම අන්න කුසලතාවය. එයාට ඕනකම තියෙන්නේ සසර දුකෙන් නිදහස් වෙන්න. කිසි දෙයක් ලබලා ඉන්න නෙමෙයි. ආසාවෙන් සැප විඳ විඳින්න නෙමෙයි. එතකොට එයා දාණය දෙන්නෙම තමන්ගේ හිතේ තියෙන ආසාව තණ්හාව දුරු කරගන්න ඕන කියන අදහසින්. එතකොට දෙන කෙනාට තමයි නිතර නිතර තණ්හාව අඩු කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට තණ්හාව අඩු කරගෙන සසර දුකෙන් නිදහස් වෙන්න හිතාගෙන දන් දෙන කෙනාට අනිවාර්යයෙන්ම ලෝකස් ස්වභාවයේ හැටියට දෙන දේ ප්‍රතිඵලය තමන්ට ලැබෙනවා. ඒ වගේම තමයි එයාට ඒ අමාමහ නිවන කරා යන ගමනත් වේගවත්ව කරගන්න පුළුවන්. මොකද එයා දවසෙන් දවස දෙන්නේ තණ්හාව අඩු කරගන්න. බුදුවරු බෝධිසත්ත්ව කාලේ කළේ ඒකයි. උන්වහන්සේලා අප්‍රමාණ මහ පොළව කම්පා වෙන තරම් අහසේ තරු පරදින තරම් ඇස් දන් දීලා තියෙනවා. මහ මේර පර්වතේ පරදින තරම් ඔටුනු පළන් හිස් දන් දීලා තියෙනවා. මේ මහ පොළවේ පස් පරදින තරම් ශරීරගත මස් දන් දීලා තියෙනවා. මේ සප්ත මහා සාගරේ වතුර පරදින තරමට ශරීරගත ලේ දන් දීලා තියෙනවා අනිත් අය වෙනුවෙන්. මුළු ජීවිතේම දන් දීලා තියෙනවා අනිත් අය වෙනුවෙන්. අහස පොළව උහුලන් නැති තරමට ආහාර පාන යාන වාහන වස්තු මිල මුදල් දේපල මේ සියල්ල අනිත් අය වෙනුවෙන් දන් දීලා තියෙනවා. සක්විති රාජ සම්පත් දන් දීලා තියෙනවා. රජකම් සිටුකම් මැති ඇමතිකම් සියල්ල ලෝක සත්‍යයගේ යහපත වෙනස දන් දීලා මේ මහ පොළව කම්පා කරපු කෙනෙක් තමයි බෝධිසත්වයන් වහන්සේ. උන්වහන්සේ ඒ දුන්න දානවල ප්‍රතිඵලයේ හැටියට උන්වහන්සේ ප්‍රාර්ථනා කළේම මට මතු බුදුබව ලැබේවා. එච්චරයි. ඒ දුන්න දානවල ප්‍රතිඵල හැටියට උන්වහන්සේ සංසාර ගමනේ දිව්‍ය රාජවරු වෙලා ඉපදුනා. බ්‍රහ්ම රාජවරු වෙලා ඉපදුනා. රාජ රාජ මහාවාත්‍යවරු වෙලා ඉපදුනා. ලැබිය යුතු සියලු උපභෝග පරිභෝග සම්පත් ලැබුවා. අන්තිමට ඒ සියලු සම්පත් අලුයමලු කෙළපිඩක්සේ අතහැරලා දාලා සියලු රාජ සම්පත් අතහැරලා දාලා සක්විති රජකම් අතහැරලා දාලා මහා අභිනිෂ්ක්‍රමණය කරලා කැලේ තනියම භාවනා කරලා උතුම් සම්බෝධි ඥානය අවබෝධ කරගෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙනකොට මේ ලෝකේ සියල්ල උන්වහන්සේට ලැබුණා. කිසිම දෙයක් නැතුව තුන් සිවුරෙන් භෝගහයට වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේට මේ මුළු තුන් ලෝකයේම තමන්ගේ දෙපතුල ළඟට ඇදගෙන වැඩුණනේ.
ඒ තරම් භාග්‍යයක් සියලු දෙවියන් සියලු බ්‍රහ්මයන් සියලු ලෝක සත්ත්වයා තමන් වහන්සේගේ දෙපතුල ළඟ වැඳ වැටිලා උන් වහන්සේ පිරිනුවම් පාලත් අවුරුදු 2500ක් ගත වෙලත් අදටත් උන් වහන්සේගේ ශ්‍රී නාමයට කොච්චර ආහාර පාන යාන වාහන මිල මුදල් ඉඩ කඩන් ධන ධාන්‍ය රන් රිදී මුතු මැණික් අදටත් මේ ලෝක ධාතුවේ පූජා වෙනවද බුදුරජාන් වහන්සේ වෙනුවෙන්? පින්වත්නි, මේ මනුස්ස ලෝකේ මෙහෙමනම් දෙවියන් අතර කොහොම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පුද පූජා කරනවද? ඒ නිසා ඔය බුද්ධ පූජාවන් වලට තණ්හාවේ පෙරේතකමේ දොස් කියන මිනිසුන්ට මං කියන ඔබ පව් ඔබ කරගන්න විශාල පාපයක්. ඔබේ හිත හදා ගන්න බලන්න. ඔබ බුද්ධ පූජාවට නිඳා කරනවා නම් බුද්ධ පූජාවට ලෝභකමී කතා කරනවා නම් ඔබ පව් ඔබ අසරණ වෙනවා. ඔබට අනුකම්පාවෙන් මං කියන ඔබ හිත හදා ගන්න ඊට වඩා. බුදුරජාණන් වහන්සේට ලැබෙන දේවල් අපිට නවත්තන්න බෑ. ඒ ලැබෙන්නේ උන්වහන්සේ අනන්ත අප්‍රමාණ සසර ගමනේ දුන්න දානවල ප්‍රතිඵලෙ. ඒ දානවල ප්‍රතිඵලෙ උන්වහන්සේ පිරිනුවම් පාලත් ලැබෙනවා. උන්වහන්සේ රැස් කරගත්ත භාවනාදී කුසල කර්මවල ප්‍රතිඵලය නිසා උන්වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන අමා මහ නිවනට ගියා. එතකොට පින සහ කුසලයේ දෙක තේරුම් ගන්න ලේසිනේ පින්වත්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ කාටවත් පින් කරන්න එපා කියලා. මා පුඤ්ඤ බහයි කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි පිනට බය වෙන්න එපා. සමහර අය දැන් ඔය සාමින් වහන්සේලාත් පිනට බය කරන පින් කරන්න එපා සංසාරෙ දික් වෙනවා අරකයි මේකයි. දැන් පින් නොකර හිටියෝ සංසාරේ කොට වෙයිද? සංසාරේ කොට වෙන්නේ ඔය කරගන්න පව්කාර වැඩ හින්දා සතර අපාය යන්නේ. ඒ නිසා පිනට බය වෙන්න එපා. පින තියෙනවා නම් තමයි කෙනෙකුට සීලය වුණත් රැකගන්න උදව් ලැබෙන්නේ. සත්පුරුෂය ආශ්‍රයයට ලැබෙන්නේ. සද්ධර්මයේ අහන්න ලැබෙන්නේ පින තියෙන කෙනාට. හැමෝටම මේක වෙන්නේ නැහැ. එතකොට ධර්මයේ අහන්න ලැබිලා සත්පුරුෂය ඇසුරට ලැබිලා තමන්ගේ හිත උනත් ධර්මයේ පැත්තට යොමු වෙන්නේ පින තියෙන කෙනාට. නැත්තම් ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ දෙව්දත් නොදුටි මොක්පුර කිව්වනේ බුදුරජාණන් වහන්සේ එක පන්සලේම ඉඳගෙන එකට හම්බ වෙන දානිමාන ටික සිව්පසේ වළඳ වළඳා බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයට කියන මිහිරි බණපද අහස අසාසා ඒ තමන්ට ඒ ධර්මයේ අවබෝධ කරගන්න බැරි වුණා. අනේ දෙව්දත්ත හාමුදුරෝ සංසාර දුකෙන් අත මිදුනේ නැහැ. මොක්පුර බලන්ට හම්බුනේ නැහැ. අන්නේ ඒකයි පින තියෙන කෙනාට ගව් ගානක් ඈත බුදුහාමුදුරෝ හිටියත් ඒ පින තියෙන කෙනාට ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක ළඟ වැටිලා හිටියත් පින නැති කෙනාට ඒ බණපද වලින් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ධර්මය අවබෝධ කරගන්නටත් සසර දුකින් අත මිදෙන්නටත් අවශ්‍ය ගුණධර්ම පුරා ගන්න පින් තියෙන්න ඕන. ඔබට සිල් රකින්න උදව් කරන සැමියෙක් ලැබෙන්න ඕන. ඔබට පින් කරගන්න උදව් කරන සැමියෙක් ලැබෙන්න ඕන. ඔබට සිල් රකින්න පින් කරගන්න උදව් කරන බිරිඳක් ලැබෙන්න ඕන. ඔබට පින් කරගන්න සිල් රකින්න පැවිදි ජීවිතයක් ගත කරන්න උදව් කරන මඟ පෙන්වන අම්මේ තාත්තෙක් ලැබෙන්න ඕන. ඔබට පින් දහම් කරගෙන පැවිද්දෙක් නම් පැවිදි ජීවිතයේ සිල්පද ටික හොඳට රැකගෙන බණ භාවනා දියුණු කරගෙන කටයුතු කරගන්න හොඳ ගුරුවරයෙක් කල්යාණ මිත්‍රයෙක් හොඳ පැවිදි ජීවිතයක් හොඳ පන්සලක් හොඳ ස්ථානයක් ලැබෙන්න ඕන. කල්යාණ මිත්‍රයන්ගෙන් පිරිච්ච ඒකට යොමු කරන සත්පුරුෂයෝ ඉන්න ඕන. ඒ සියලු දේවල් අපිට ලැබෙන්නේ පෙර කරන ලද පින නිසා. පුබ්බේච කත පුඤ්ඤතා පෙර කරන ලද පින් තියෙන්න ඕන ජීවිතේ. ඒ නිසා මා පුඤ්ඤ බාහි කියන සූත්‍රය හොඳට කියවලා බලන්න. බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහණනි පිනට බය වෙන්න එපා. තථාගතයන් වහන්සේ බෝධිසත් අවදී මෛත්‍රී භාවනාව සත් අවුරුද්දක් පුරුදු කරපු නිසා බොහෝ කාලයක් දුගතිය ගියේ නැහැ. බඹලොවින් දෙව්ලොවට දෙව්ලොවින් බඹලොවට සැරිසරමින් සැපවින්ද කල්ප ගණන්. ඒ නිසා අපිට මෛත්‍රී භාවනාව තුල පවා ඇති කරගන්න පුළුවන් මෛත්‍රී ධ්‍යානය. ඒක පුණ්‍ය ධ්‍යානයක්. මං අර මුලින් කිව්වේ ඒකයි. මෛත්‍රී කියන්නේ පුණ්‍ය ධ්‍යානයක්. මෛත්‍රිය පිනක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේ පවා පිනට ගෞරව කළා තියෙනවා. මේ නිසා පින් රැස් කරගන්න කුසල් රැස් කිරීමයි පින් රැස් කර ගැනීමයි කියන්නේ නුවණ තියෙන කවුරුත් සිද්ධ කරන්න ඕන දෙයක්. පින රැස් කරගන්නත් ඕන කුසලේ රැස් කරගන්නත් ඕන. ඒ නිසා පිනෙන් ජීවිතේ සැපසේ ගත කරනවා වගේම කුසල් ටික දියුණු කරගන්න පින උපකාර වෙනවා. ඒ නිසා පිනට බය වෙන්න එපා. ගොඩාක් අය මේ පිනයි කුසලයයි සම්බන්ධ කරගෙන පඬිතකම් කියනවා. හැබැයි විදිහටම සංසාරේ දික් වෙන්නේ කුමන් නිසාද කියලා දන්නේ නැතිකම නිසායි. සංසාරේ සකස් වෙන්නේ පටිච්ච සමුප්පාදේ නිසා.
පටිච්ච සමුප්පාදය නිසා සංසාරේ දික් වෙනවනම් සංසාරේ සකස් වීම නැති වෙන්න පටිච්ච සමුප්පාද නිරුද්ධ වෙන්න ඕන. ඒකට කරන්න තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන එක ආන්ගේ සඳහා කෙනෙකුට උවමනා වෙනවා. කල්යාණ මිත්‍ර සේවනයේ, සද්ධර්ම ශ්‍රවණය, සත්පුරුෂයන්ගේ ආශ්‍රය, ඒ වගේම කරදර කම්කටොළු අඩු ජීවිතයක උපතක් අවශ්‍ය වෙනවා පින්වත්නි. ආන් ඒක ලබා දෙන්නේ පිනෙන්. ඔබේ බිරිඳ ඔබට කරදර කරනවා නම්, ඔබේ සැමියා ඔබට කරදර කරනවා නම්, ඔබ දානයක් දෙනකොට ඒකට ඔබේ අනිත් කෙනා නිඳා කරනවා නම්, ඔබ පන්සලකට යනකොට හාමුදුරුවෝ පාවලා දෙනවා නම්, ඔබ කාට හරි යමක් දෙනකොට කවුරු හරි එක්ක හොඳට කතා කරනකොට ඒ මිනිස්සයා පාවලා දෙනවා නම්, ඒ ගෑනු කෙනාව පාවලා දෙනවා නම්, තමන්ගේ බිරිඳ ස්වාමියා, ඉතින් කොහොමද එතන හිත එකලාසියක් කරගෙන මේවා කරන්නේ? තමන්ට හම්බෙලා ඉන්න අම්මයි තාත්තයි දෙන්න අධර්මිෂ්ඨයි නම්. දැන් මන් දන්නවා එක තරුණ ළමේ අර ස්වාමින් වහන්සේලා ඉන්න තැනක ගිහිලා පැවිදි වෙන්න ආසාවෙන් අතර වෙලා හිටියා. අම්මයි අක්කයි දෙන්න නටන්න ඕන නාඩගම් ඔක්කොම නටලා අර කොල්ලා අරගෙන ආවා ගෙදර. මේ කොල්ලා ආපහු ගියා. ආයෙත් ගිහිල්ලා අඬලා වැළපිලා එක්කන් ආවා. කොල්ලා තුන්වෙනි පාරටත් ගියා. ඒ පාර අක්ක කෙහෙවලු කඩාගෙන ගිහිල්ලා කිව්වා, මල්ලි උඹ ගෙදර ආවේ නැත්තම් මං කසාද බඳින්නෙත් නැ, ගෙදෙට්ටම නාකි වෙනවා, මට ආදරේ නම් ගෙදර වරින් කිව්වා. ආයෙත් කොල්ල ඇදගෙන ආවා. අක්කා ලොකු මගුලක් කාලා සන්තෝෂෙන් කසාද බැන්දා. කසාද කටයුතු උත්සවේ ඉවර වුණා. දවස් දෙකයි හිටියේ කොල්ල පහවදා කඩුවෙල පාලමෙන් කැලණි ගඟට පැන්නා. ජීවිතේ නැති කරගත්තා, මට මහාන වෙන්න දෙන්නේ නැහැ කියලා. මම මේ මැරිච් එක හොඳයි කියන එක නෙමෙයි, ඒ මානසිකත්වයට පත්ුනේ ඒ දරුවා අර ලස්සන ජීවිතයක් ගත කරන්න අවස්ථාව දුන්නේ නැති මේ අසත්පුරුෂ අක්ක නිසා. දැන් අක්කට මඟුල් කාලා දරුවෝ හදාගෙන මහත්යත් එක්ක ඉන්න පුළුවන් නේ, ප්‍රශ්නයක් නැහැ නේ. ඒකනේ ලොකුම දේ උනේ. දැන් අර තරුණ ලස්සන කොල්ලා අපරාධේ මැරිලා ගියා. මහාන වුණා නම් අදටත් බුදුබණ කිය කියා මිනිස්සුන්ට බණ කිය කියා දෙවියන්ගේ මිනිසුන්ගේ වැඳුම් ලබ ලබ හොඳට සිල්වත් ගුණවත් පැවිදි ජීවිතයක් ගත කරා. අම්මට අක්කට කොච්චර සතුටු වෙන්න තිබ්බද, බුද්ධ ශාසනය මගේ පුතා මගේ සහෝදරයා බැබලෙනවා කියලා. ඒ කාලකන්නිකමට පවුකාරකමට පින් දෙන්න බෑ. ඒ නිසා පින කියන එක අවශ්‍යයි ඔන්න ඔය වගේ ධර්ම මාර්ගයට උදව් කරන පරිසරයක් ලැබෙන්නේ. ඒ හොඳට පින් කරන්න. දැන් අපි ගත්තොත් මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ ඉපදෙන්න, බ්‍රහ්ම ලෝකවල ඉපදෙන්න නිවන් අවබෝධ කරන කෙනෙකුට බොහොම උපකාර වෙනවා මේ තැන්වල ඉපදෙන එක. ඒ වගේ ලෝකවල උපදින්නේ පින් කරපු නිසා. සතර අපාය ඉපදින්නේ පාපේ නිසා. දැන් සතර අපාය ඉපදුනොත් වැඩක් නැහැනේ, පින් කරන්නවත් බෑ, මොකවත් කරන්න බෑ, කුසල් කරන්නවත් බෑ. එනිසා දෙවියන් අතර මිනිසුන් අතර සුගති ලෝකවල ඉපදුනොත් එයා ඒ ඉපදින්නේ පින නිසා. කල්යාණ මිත්‍රයෝ ආශ්‍රයයට ලැබිලා, සත්පුරුෂයෝ ආශ්‍රයයට ලැබිලා, සද්ධර්මයේ අහන්න ලැබෙනකොට එයාට හොඳට කුසල් දහම් රැස් කරගන්න පුළුවන්. ඒ නිසා පින ගැන අවබෝධයකුත් නැහැ, කුසලයේ ගැන අවබෝධයකුත් නැහැ. පණ්ඩිතකම් කියන නිසා, පිනට ගරහන නිසා කුසලයේ වඩන්නෙත් නැහැ, පින වඩන්නෙත් නැහැ. පිනට ගරහ ගරහ පින් කරන අයටත් බැන බැන ලොකුකම් පණ්ඩිතකම් කිය කිය තමන්ගේ පරණ පවුකාර වැඩ ටිකම දිගටම කරගෙන යන කෙනෙක් නම් එයා පැවිදි වෙලා හිටියත් වැඩන්නේ, ගිහි වෙලා හිටියත් වැඩන්නේ. ඒ නිසා පින කියන්නේ ගරහන්ට ඕන දෙයක් නෙමේ. බුදුරජාන් වහන්සේ පවා දේශනා කළා තියෙනවා, පුඤ්ඤං චේ පුරිසෝ ඛෛරා ඛෛරා රේතම් පුනප්පුනං තම්මි චන්දං ඛෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. යම් කිසි කෙනෙක් පින් කරන්න කැමති නම් ඒ පින එයා එකෙන් දෙකෙන් නවතින්නේ නැතුව ආයේ නැවත නැවත කරන්න ඕන. පින් කරන්න ඕන බොහොම ආසාවෙන් කැමැත්තෙන් කරන්න ඕන. දන් දෙනවා නම් දෙන්නම් වාලි, කවුරුත් මොකක් කියයි මේ වෙලාවට දෙන්න ඕන නැත්තම් හරි නෑ. එහෙම නෙමෙයි, බොහොම ආසාවෙන් දෙන්න ඕන. එහෙම කැමැත්තෙන් ඕනෑකමින් නිතර බොහොම ආසාවෙන් කරන පින් නිරන්තරයෙන් ඒ පුද්ගලයාට සැප පිණිස හේතු වෙනවා. ඊළඟට ආශ්‍රව ප්‍රහාණය කරන්න කියලා බණ කියන බුදුරජාණන් වහන්සේ පිනට කැමැත්තක් ඇති කරගන්න, පින් රැස් කරගන්න, ආසාව ඇති කරගන්න කියලා දේශනා කරන්නේ. අපේ ජීවිතේ සුවපත් කරන්න පින උපකාර වෙන හින්දානි. දැන් අපි මේ මනුස්ස ලෝකෙ ඉපදිලා හපංකම් ඔක්කොම කරන්නේ පුණ්‍ය විපාක තියෙන නිසා. පුණ්‍යවල පුණ්‍ය කටයුතු කරලා ඒ වගේ විපාක අපිට ලැබිච්ච නිසායි මේ සියලු ලොකුකම් පණ්ඩිතකම් හපංකම් කරන්නේ. පින කියන්නේ ගැරහීතු දෙයක් නෙමෙයි කියලා අපි හොඳට තේරුම් ගන්න ඕන. කවුරු හරි කියනවා නම් පින් කරන්න එපා සසර දික් වෙනවා කියලා, ඔබ ඒ කෙනාට දොස් කියන්න යන්න එපා, හොඳයි හරි හරි කියලා ඔබේ පින්කම් ටික ඔබ කරගන්න. අර වාගේ අයිට අහුම්කම් දෙන්න ගියොත් ඔබේ හිතේ පින ගැන තියෙන ශ්‍රද්ධාව, පිනට තියෙන කැමැත්ත, පින් කරගන්න තියෙන ඕනකම නැති වෙලා යනවා. ඒකට හේතුව අර පින කියන දේ අර්ථය දන්නේ නැතිකම. පින්වත්නි මෙහෙම එකකුත් තියෙනවා, සමහර අය හිතන්නේ පින කියලා මහ ලොකුවට සෝබණයට කරන දේවල් විතරයි. පින කියන එක පුංචි දෙයකින් පවා කෙනෙකුට කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක් තමන්ගේ බත් පිගානෙන් බත් පිඩක් අනුන්ට දීලා වළඳනවා නම් ආන් ඒක මහ විශාල පිනක්. සුළු මොහොතක් මෛත්‍රී භාවනාව කරනවා නම් ඒක මහ විශාල පිනක්. බුදුරජාන් වහන්සේලා වදාළේ
විසිකරන ඉඳුල් වතුර ටික පවා සියලු සත්ත්වයන්ට ආහාරයක් වේවා කියලා හිතලා දාන්න පුළුවන් නම්, මෛත්‍රී හිතින් ඒක කැලේට විසිකරන්න පුළුවන් නම් ඒකත් මහා විශාල දානයක්. ඒ නිසා පින කියන්නේ මොකද්ද කියලා අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන. එතකොට පින්වත්නි, පින කියන එක අපි මෙහෙම කිව්වට මේ පුංචි දෙයක් මේම දෙයක් කියලා ඉඳුල් ටික විසිකරලා දැම්මත් පින කියන්නේ පුංචි ලොකු කියලා එකක් නැහැ. ලැබෙන පින විශාලයි. ඒ නිසා අපි කියමු හරි පුංචි පිනක් කියලා. ඒ වාගේ පුංචි 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 පින් ගොඩාක් අපිට එකතු කරගන්න පුළුවන් නම්, පුංචි පුංචි වතුර බිඳුව බිඳුව එකතු වෙලා විශාල වතුර කලයක් පිරෙනවා වගේ කොච්චර හොඳයිද? පුංචි පුංචි මල් එක එක එකතු කරලා එකතු කරලා එකතු කරලා විශාල මල් වට්ටියක් අපි හදනවනේ. පුංචි පුංචි මල් එකතු කරලා එකතුලා ලස්සන මල් මාලයක් අපි හදනවනේ. ඒ වාගේ පුංචි පුංචි පින් ගොඩාක් එකතු කරලා අපිට පින් මාලයක් හදාගන්න පුළුවන් නම් හොඳයිනේ පින්වත්නි. ඒ නිසා පැහැදිලිව තේරුම් ගන්න උන පිනේ වටිනාකම. එතකොට මේ ගෙවිලා යන ජීවිතය තුලදී පින් රැස් කරගෙන, කුසලුත් රැස් කරගෙන ජීවිතය සූපපත් කරගන්න පුළුවන්කම තියෙනවා. පින මත පිහිටලා කුසල් වඩනවා කියන්නේ යම් කිසි කෙනෙක් බුදුරජාන් වහන්සේව සරණ යනවා. බුදුරජාන් වහන්සේ සරණ යාම නිසා එයාගේ ජීවිතේ පුණ්‍ය ගංගාවක්, කුසල් ගංගාවක් ගලනවා. ඊළඟට එයා ධර්මයේ සරණ යනවා. ධර්මයේ සරණ යාම නිසා එයාගේ ජීවිතේ පුණ්‍ය ගංගාවක්, කුසල් ගංගාවක් ගලනවා. ඊළඟට එයා ශ්‍රාවක සංඝරත්නයේ සරණ යනවා. ඒ තුලිනුත් එයාගේ ජීවිතේ පුණ්‍ය ගංගාවක්, කුසල ගංගාවක් ගලනවා. ඒක බුදුරජාණන් වහන්සේ පුඤ්ඤාපිසන්දු සූත්‍රයේ දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් තෙරුවන් සරණ ගියොත් එයාගේ ජීවිතේ පුණ්‍ය ගංගාවක්, කුසල ගංගාවක් ගලා බහිනවා කියන එක. ඒ විදිහට තිසරණයේ පිහිටන කෙනෙක් සීලාදී ගුණධර්ම දියුණු කරනකොට, සමත විදර්ශනා භාවනා වඩනකොට, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනකොට, ආන් ඒක තමයි පින මත පිහිටලා මහා කුසල් දහම් වඩනවා කියලා කියන්නේ. ඔබ හැම දිනාටම ඒ විදිහට තේරුම් අරගෙන පිනත් කුසලයට හරි හරියට ජීවිතේ දියුණු කරගන්නට ප්‍රඥාවත්, වීරියත්, වාසනාවත් උදා වේවායි අපි ආශිර්වාද කරනවා. සත්පුරුෂ පින්වත්නි, මේ උතුම් බිනර පුරපසළොස්සක පොහොය දවස මුල් කරගෙන වස්සාන දේශනා නාලිකාව තුල සිද්ධ කරන් තෙදුන මෙම උතුම් ධර්මානුශාසනාව මේ ආකාරයට මුළු මහත් ලෝකේ පුරාම ප්‍රචාරය කරමින් සියලු ලෝක සත්ත්වයන්ට ධර්ම ශ්‍රවණී කිරීමේ භාග්‍ය සලසා දෙමින් ධර්ම දානමය මහා පිංකමක් සිද්ධ කරගන්ට මේ උතුම් පොහොය දවසෙත් පින්බර දායකත්වයෙන් කටයුතු කළ පින්වත් පිරිස සිහි කරලා පින් දීලා ආශිර්වාද කරන්ටයි මේ මොහොතේ අපි සූදානම් වෙන්නේ. අද මේ මහා පිංකමේ දායකත්වයේ ධර්මින් කටයුතු කළේ මාතලේ මාදිපොල කැඳංගමුව ලිපිනේ පදිංචි දැනට කුවේට්ටියේ සේවයේ නියුතු පීජී චණ්ඩලතා මැණිකේ පින්වත් මහත්මිය. එතුමියගේ ප්‍රධාන අරමුණ හැටියට සිහිපත් කළේ මීට වසර 14කට පෙර සැප්තැම්බර් මාස 21 වන දින පරලෝ සැපත් බීඑම් ආනන්ද බස්නායක ආදරණීය ස්වාමි පුරුෂයාට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය මහා පිංකමක් සිදු කර ගැනීම. මෙම උතුම් ධර්ම දානමය කුසලයේ ආනුභාව බලෙන් බීඑම් ආනන්ද බස්නායක මහත්මයාට මේ ගෞතම සම්බුද්ධ ශාසනය දීම, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතර වීම පිණිස මේ උදාරතර පින් කුසල් එකසේ හේතු වාසනා වේවායි විශේෂයෙන් අපි පින්පෙත් අනුමෝදන් කරනවා. ඒ වගේම මීට වසර 8කට පෙර අපවත් වී වදාළ මාතලේ ඉඹුල්දණ්ඩ විහාරස්ථානයේ වැඩවිසු මාතලේ ධම්මාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් පරලෝ වශයෙන් පින්පෙත් අනුමෝදන් කරමින් උන්වහන්සේගේ භවගාමී ජීවිතයේ සුවපත්ව උතුම් මහා මහණිවෙනින් සැනසීම උදා කරගනිත්වායි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මීට වසර 7කට පෙර පොලිස් සේවයේ නියුතුව සිටියදී අකල් මරණයකට ගොදුරු පීජී මද්දුම බණ්ඩාර සහෝදරයාටත්, ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නියුතුව සිටියදී හදිසි අනතුරකට ලක් වී අකල් මරණයකට ගොදුරු වූ ඒ.එම්. මද්දුම බණ්ඩාර ඥාතිපතුණුවන්ටත්, පීජී වීරසිංහ වැඩිමහල් සහෝදරයාටත්, අයිජී දිංගිරි බණ්ඩා සහෝදරයා ඇතුළුව නමින් පරලොව සැපත් වර්ග පරම්පරාවේ සියලු ඥාති මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස මේ උතුම් පිම්පෙත් අනුමෝදන් වේවායි විශේෂයෙන්ම පිම්පෙත් අනුමෝදන් කර සිටිනවා. ඒ වගේම සෙත්පතා ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා 83 වන වියෙහි පසුවන WM යසෝමැණිකා ආදරණීය මෞතුමියට
තුනුරුවන්ගේ සරණින් දෙවියන්ගේ රැකවරණින් මේ උතුම් පින්කමේ බලයෙන් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායස සැලසේවායි විශේෂයෙන්ම සෙත්පතා ආශිර්වාද කරනවා. ඒ වගේම චන්ද්‍රලතා මැණිකේ මහත්මියගේ ආදරණීය එකම පුතණුවන් වන BM කවිඳු කල්හාර බස්නායක පුතණුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී දීප්තිමත් අනාගතයක් උදා වීම පිණිස තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණින් මෙම ධර්ම දානමය පින්කමේ බලයෙන් ශක්තිය වාසනාව සැලසේවා උදා වේවායි පුතණුවන්ට ආශිර්වාද කරනවා. ඒ වගේම PG චන්ද්‍රලතා මැණිකේ මහත්මියගේ ආදරණීය සහෝදර සහෝදරියන් වන PG අනුලාවතී මැණිකේ, PG සුනිල් බණ්ඩාර, PG අබේරත්න බණ්ඩාර, කුමාරිහාමි නෑනාවරුන් වන මල්ලිකා කුමාරිහාමි, උදුලා දේවිකා, සේනානි සහ ඥාති සහෝදරියන් වන මුතුමැණිකේ මංගලා, නයනා, නිමල්, PAG බණ්ඩාර, W ඇග්නස් වෙලගෙදර, BG විජයරත්න යන ඒ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සියලුම ඥාතීන්ට, හිතමිත්‍රයන්ට, දූ දරුවන්ට සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණින් මේ උතුම් ධර්ම දානමය මහා පින්කමේ බලයෙන් නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුසත් සැලසේවායි සෙත්පතල විශේෂයෙන් ආශිර්වාද කරනවා. ආබාධිතව සහ අසනීප තත්ත්වයෙන් පසුන තිලෝකා චතුරාංගණී සහ චන්ද්‍රලතා යන දියණියන් දෙදෙනාටම ඉක්මන් සුවය, නිදුක් නිරෝගීතාවය, දීර්ඝායුසම සැලසේවායි සෙත් ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් සෙත් පතනවා. වසාන ධර්ම දේශනා නාලිකාවේ ගයන් දුෂ්යන්ත මහත්මයා ඇතුළුව කාර්ය මණ්ඩලයටත් සෙත් පතලා ආශිර්වාද කරනවා. රට ලෝකේ පුරාම ඉඳගෙන ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ අපි සෑම සියලු දෙනාටමත් විශේෂයෙන් සෙත් පතලා ආශිර්වාද කරනවා. සියලු සත්වයන්ටම ධර්ම අවබෝධයේ සැලසේවා, සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසෙන්න වාසනාව උදා වේවායි සිත ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අද මේ උතුම් පුරපස්වලසක පොහොය දවසේදී පින්බර දහම් දායකත්වයේ ධර්මින් මුළු ලෝකයටම ධර්ම ශ්‍රවණී කරන්න භාග්‍ය සලසා දුන්න මාතලේ මාදිපොල කැඳංගමෝලිපිනේ පදිංචි දැන්ට කුවේට්ටි සේවයේ නියුතු PG චන්ද්‍රලතා මැණිකේ මහත්මිය විසින් සිද්ධ කළ මේ උදාාරතර කුසල ශක්තියේ බලයෙන් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණින් මේ පින්වත් සිළු දිනාගේම යහපත් අරමුණු බලාපොරොත්තු ආකාරයෙන් සඵල වේවා. දෙවියන්ටත් නමින් මිය පරලව ගිය ආදරණීය ස්වාමි පුරුෂයා ප්‍රදාන සියලු ඥාති මිත්‍රාදීන්ටත් සුජීවත් විඳගෙන පින්කම සිද්ධ කළ PG චන්ද්‍රලතා මැණිකේ මහත්මිය ප්‍රදාන ඒ පවුල්වල නම් සිහිපත් කළ නොකළ සියලු සමාජික සමාජිකාවන් ඇතුළු ඥාතිත මිත්‍රාදීන් සියලු දෙනාටත් රට ලෝකේ පුරාම ඉඳගෙන ධර්ම ශ්‍රවණින් කළ ඔබ අපි හැම දිනාටත් මෙලව ජීවිතයේ කායික මානසික සුවය සැලසේවා, ධර්ම අවබෝධයේ උදා වේවා, අපේ පරලව ජීවිතත් සුවපත් වේවා, ධර්ම අවබෝධයේ උදා වේවා, සංසාර දුකින් අත මිදී උතුම් මමා මහ නිවනින් සැනසීම පිණිස අපි ඔබ සෑම සියලු දෙනාටම මෙම උදාරතර ධර්ම දේශනාමය, ධර්ම ශ්‍රවණමය, ධර්ම දානමය කුසලය එකසේ හේතු වාසනා වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං, චිරං රක්කන්තු ධම්ම දේශනං, චිරං රක්කන්තු ත්වං සදා. බිනර පුර පසළොස්වක පොහෝ දිනයේදී වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මාතලේ මාතිපොල කැන්දකමුවලි පිණියේ පදිංචි දැනට කුවේටි සේවයේ නියුතු PG චන්ද්‍රලතා මැණිකේ මහත්මියගේ පින්බර දායකත්වයෙන් යුතුව සිදු කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වූයේ මීට වසර 14කට පෙර සැප්තැම්බර් මාස 21 වන දින පරලෝ සැපත් BM ආනන්ද බස්නායක ආදරණීය ස්වාමි පුරුෂයාට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් වසන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. මෙම ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් BM ආනන්ද බස්නායක මහත්මයාට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී සසර කතරින් එතර වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවායි වසන ධර්ම දේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන ලොව පුරා විසිරී පැතිරී සිටින ලක්ෂ සංඛ්‍යාත ග්‍රාහක පිරිස අතරින් අපිත් සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. එමෙන්ම වසන ධර්ම දේශනා YouTube නාලිකාවේ ප්‍රචාරය
ප්‍රචාරය වූ ධර්මදේශනා මෙවන විට ලක්ෂ 100කට වැඩි සංඛ්‍යාවක් ශ්‍රවණය කර ඇති බවත් අපි ඔබට සතුටු සිතින් මතක් කර සිටිමු. මෙම සුමధుර ධර්මදේශනා ශ්‍රවණය කිරීමේ අනුභව බලයෙන් එක් රැස්වන්නා වූ සියලු පින් කුසල්ද ධර්ම ශ්‍රවණය කරන ඔබටත් නිදුක් නිරෝගී සුවය සහ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවායි වසන ධර්මදේශනා YouTube නාලිකා කාර්ය මණ්ඩලයේ ලෙස අපිත් සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදෙස්ගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනයේ වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 0771857513 දුරකථන අංකයට 0771857513 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 0771857513 0771857513 වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්ම දේශනා